नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। सब्बसो नाम रूपस्मि यस्य नत्ति ममाहितं असता च न शोचेति सचे भिक्खुति उच्यते। सदा पूजनीय वंदनीय महासंघ रत्ने मौसराई पिंगवत सिल में उर्वतुलु श्रद्धा संपन्न कारुणिक पिंगवतनी मैं पिंगवत हेम दिनाम गिवल दुर्वलु नुए कटुतु कारना तिबुनत ये हेम दियाक में पैत्तकिन तबला तुनुरुवं किरहे हिते पहदी में तिकरगन तुनुरुवं किरहे विश्वास ऐतिकरगन මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් එතර වී ගන්ට මට මේ උපාය හේතු වේවා කියන අදහස් ඇතුව හැම දිනම මේ කාන්ත සේනාසනෙට ඇවිල්ලා අද මේ පුරපසලෝක පොහොය පොහොය දවසේ පේව සමාදන් වෙලා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ වගේම බ්‍රහ්මචර්යාවට හිත පිණිස පවතින සද්ධර්මයෙන් බෙදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා ඉතාමත්ම ඕමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. විශේෂයෙන්ම ධර්මයක් අහලා යම් කිසි කෙනෙක් දේශනාව අවසානයේදී යම් මාර්ග ප්‍රඥා මාර්ගඵල ප්‍රඥාවක් පහළ කරගන්නවා නම් කෙනෙකුට දේශනාව අවසානයේදී මාර්ගඵල ප්‍රඥාව පහළ නොවෙනවා නම් මේ කාරණාවට බහුතරයක්ම තියෙන හේතුව තමයි සක්කසකම් යොමු නොකිරීම. ගොඩාක් දෙනෙකුට පුරුදු වෙලා නැහැ. උද උමනාවෙන් ඕනෑ කමින් හරියට කලයකට වතුර ටිකක් වක් කරනකොට චුට්ටක්ව තහකට යන්න නොදී හොඳ උමනාවෙන් හොඳ පරිස්සමෙන් වක් කරනවා වගේ චුට්ටක්ව හිත අහකට යන්න නොදී දේශනාවට හොඳට ඇහුම්කන් දෙන්න හුරු නැතිකම. ඒ ධර්ම දේශනා කරන වෙලාවේදී හිත ඇතුලෙන් තමන් එක එක වැඩ කර 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 ඉන්න නිසා එක එක අරමුණු හිත හිත සිහි කර කර ඉන්න නිසා මේ දේශනාව තුළින් පෙන්වන ධර්මය තමන්ට දැක ගන්න බැරි වීමයි ගොඩක් දෙනෙකුට දේශනාවක් අවසානයේදී අධිගමයක් නැත්තම් ප්‍රඥාවක් පහළ නොවෙන්න හේතුව. යම් කිසි කෙනෙක් භාජනයකින් තවත් භාජනයකට වතුර වක් කරනකොට වතුර ටික ඉහිරෙන්න නොදී හොඳ සිහියක් යොදලා හොඳ උත්සාහයක් යොදලා හොඳ එකඟකමක් යොදලා අර වතුර ටික අහකට යන්න නොදී අනිත් භාජනයට වක් කරන්නත් මෙන් හොඳ සිහියක් යොදලා හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් යොදලා හොඳ වමනාවක් ඇති කරගෙන චුත්තක්වත් හිත අහකට යන්න නොදී ඒ දේශනාව ඔස්සේම හිත මෙහෙ වූත් හොඳට ඒකට කියන සකසාහ ශ්‍රවණය කරනවා කියලා. සකසා සද්ධර්මය ඇහුවොත් මෙන්න මේක තමයි ප්‍රධානම හේතුව ප්‍රධානම සාක්ෂිය නොලපපු අධිකම ප්‍රඥාවක් ලබා ගන්නට. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී වුණා සමහර වෙලාවලට පිරිස විසිරලා ඉන්නවා කියලා දැක්කාම තථාගතයන් වහන්සේ ජාතක කතාවක් වගේ දේශනා කරනවා. එතකොට මේ කතා රසයටත් එක්ක හොඳට ඇහුම්කන් දුන්නාම
සිතේ විසිරුණු ගතිය අඩු වෙනවා. ඒකම චතුරාර්ය සත්‍ය දේශනා කළාම ඒ ධර්මය හොඳට තේරෙනවා වැටෙනවා. මොකද ඒ දේශනාවටම හිත යොමු වෙලා නිසා. ඉතින් වර්තමානයේදී අපේ හිතට විසිරෙන්න නොදී අහකට යන්න නොදී අපිට දේශනාවක් මෙතනදී විතරක් නෙමෙයි ඕනම තැනකදී යම් ධර්මයක් අහනවා නම් හිත විසිරෙන්න නොදී හැකිලෙන්න නොදී ඒ ඔස්සේම ඇහුවොත් අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිතයට බොහෝ අර්ථයක් සපයන අභිවෘද්ධියක් ඇති කරන නුවණක් පහළ වෙනවාමයි. ඉතින් ඒ නිසා මුලින්ම මතක් කරනවා අර මං ඉස්සෙල්ලා කියපු උපමාව දිහා බලන්න. කලයකින් තව කලයකට හෝ භාජනයකින් තව භාජනයකට වතුර ටිකක් වක්කනකොට එක එකේවල් හිත හිත වටපිට බල බල හිතෙන් හරි මොනවාරි සිහි කර කර අපි ඒක කරන්න ගියොත් වතුර ටික අහකට යනවාමයි හැලෙනවාමයි. නමුත් ඒ අරමුණෙන් හිත අහකට යන්න නොදී වතුර ටික අහකට හැලෙන්න නොදී බලන්න හොඳ සිහියක් යොමු කළ තියෙන හැටි, හොඳ උත්සාහයක් යොමු කළ තියෙන හැටි, හොඳ වීර්යයක් යොදලා තියෙන හැටි. ආන් මේ විදිහට මේ දේශනාව චුට්ටක්වත් අහකට යන්න නොදී හොඳට ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. එහෙම කළොත් ඔබලන්ට මේ ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා ධර්ම උපදේශයක් ධර්මඥානයක් ලබා ගන්නට පුළුවන්. ඇයි ඒ තරම් උවමනාවක් යොදලා ඒ තරම් ඕනෑකමින් අපි සද්ධර්මය ශ්‍රවණයකට යුක්තේ? එහෙම ශ්‍රවණය කළ යුක්ති වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ඉමක් කුණක් පරක් තෙරක් නැති අනවරාග්‍රු සසර ඒ මේ අත දුවන්ට සැරිසරන්ට වෙන හේතු තියෙනවා. කර්ම කෙලිස් කියන ධර්මතාවයක් තියෙයි. අන්නේ කර්ම කෙලිස් කියන්නේ මොකක්ද? ඒව ඇති වෙන්නේ කොහොමද? ඒව නැති වෙන්නේ කොහොමද? ඒක නැති කරන්න ඕනේ ක්‍රමය මොකක්ද කියන පණිවිඩයයි මේ සද්ධර්ම සද්ධර්මය තුලින් ඕගලන්ට පෙන්වලා දෙන්නේ. එහෙම පෙන්වලා දුන්නාම ඒ පිළිබඳ ඕගලු දැනුවත් වෙන්නේ. එහෙම දැනුවත් භාවයෙන් භාවයක් තිබුණොත් තමයි ජීවිතයෙන් ඒ සසර දුක ඇති කරන හේතුව අයින් කළා, ජරා මරණ දුකේ නිවීම පිණිස ඒ නිදීම පිණිස හිත මෙහෙවන්න පුළුවන් වෙන්නේ. සද්ධර්මය සකසා අහන්නේ නැහැ කියලා කියන්නේ, අහන්න ලැබුණේ නැහැ කියලා කියන්නේ සසර දුක ගෙවෙන්න ඇති කරන හේතු අහන්න ලැබුණේ නැහැ. ඒ හේතු ඇති වෙන හැටි අහන්න ලැබුණේ නැහැ. ඒ හේතු නැති කරන හැටි ඊට තියෙන ප්‍රතිපදාව අහගන්න ලැබුණේ නැහැ කියන එකයි. ඉබොඳු කෙනාට සසර ගොඩාක් තිකයි, ගොඩාක් දුරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහා පොළොව විනාශ වෙන දවසක් ඕනම් මට කියන්න පුළුවන්. මේ මහා ජල සාගරය හිඳලා යන දවසක් ඕනම් එකක් මට කියන්න පුළුවන්. මේ හිමාල පර්වත ආදී පර්වතයන් අළුවත් දැලිවත් නොපෙනෙන විදිහට විනාශ වෙලා යන දවසක් ඕනම් ඒකත් මට කියන්න පුළුවන්. ඒත් අවිද්‍යාවෙන් යුක්ත කෙනාගේ දුක ගෙවෙන දුක හිඳින දවසක් මට කියන්න බෑ කියලා. පින්වතුන් මොහොතකට හිතලා බලන්න මනුස්සාත්ම භාවය කියලා කියන්නේ සුගතියක්.
सुगति के लखन यहां पर तो गतिया मनाओ गतिया सुगतिया कियन सुगति भूमि कत में धरंग कायिक मानसिक अपहसुताव्यं तियेनं काय पीड़ा चित्त पीड़ा तियेनं दुगतियक उतन दुगतियक मनोवगे दुख पीड़ा वं भवतीन ऐद के नक मोहत कर सी पकरण मैं सासरे न कोटे सासरे इन्न सत्यो वैली काल्यक्म इन्ने प्रेत असुर निरिति दिसंकीन सतरा पाए के कुशल एकट मनुष्य को दिव्य कुना हरिम हदिस्सीं हरिम एक मंट आप हो महागिदरटे अनवल सतरा पाए के अनवल है भाई मैं अविद्या वैस्मे परपतल कम भव आवरणे තියෙන බරපතලකම තමයි මේ දෙපැත්ත පෙන්වන්නේ නැති එක. පෙනෙන්නේ නැති එක. දුකතියට වැටුණු වෙලාවේදී නම් පොපුයි අග්ගගහ අරනවලු ඒ විඳින කූරු කටුකු තිවුණු දුක් වේදනාවන්. විඳලා ඒ වේදනාව දුක දරාගන්න පෙරව විලාප දෙති අඬනවලු අනේ මම මෙතනින් ගිහිල්ලා මනුස්සාත්ම භාගයක් ලැබුවොත් ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්මය කොහොම හරි අවබෝධ කරගන්නවා ඒ වගේම හැමදාම සිල්වත් වෙනවා ගොඩාක් කුසල් කරනවා කියලා वदन्यो शील संपन्नो काहाम कुशलं बहु बहुकोट कुशल कन्नवा किला अंडनवालु एहेम अंडा अंडा कल्प कोटि गानक इंदला ए अकुशल कर्मय अडु वेनकोट पुराण ससरगत कुशल कर्मयक मतु वीमें आपहु वेनकोट आयत भावी बहनो मेथरंग दुख विंदल मेथरंग अपहासु नेद अपे मेतें आवे के लपेन्ने ए पेत्त नोपेन्न निसा पेन्न पेत्ति यता भूत सुभाव्यत नुदन्न निसा आयत सम्मोहित पत्तेन आयत එබඳු දුකක් නැත්තෝ විදිහට නොයෙක් අකුසල කර්ම සමාදානයෙන් යුක්ත වෙන විදිහට සද්ධර්මයේ අවබෝධය ජීවිතින් ඈත් වෙන විදිහට හරියට ජරා මරණ දුක නැත්තෝ වගේ ජීවත් වෙනවා ජීවත් වෙලා අකුසල කර්ම කළ ආයත් දුකට යනවා ඊට පස්සේ ඒකේ තියෙන අවාසනාව කියන්නේ දුකතිය පැත්තට ගියාම මේ පැත්ත පේනවා මේ බඳු දුක් වූ කටුක තියුණු දුක් වේදනා විඳින තැනකට මං ආවේ මංපත් උනේ මේ බඳු අතිශය වටිනා අවස්ථාවක් ලැබිලත් ඒකෙන් ප්‍රයෝජන ගන්න නැතුව නේද කියලා මේ ක්ෂණ සම්පත්තිය තිබුණු පැත්තත් ඒකෙන් වැඩන් නොගත්ත පැත්තත් ඒ නිසා දුගතියට ආව පැත්ත දෙපැත්ත පේනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් වූ භික්කවේ සත්තාරා කරණීය ශාවකණං හිතේසුනෝ ශාවකණං අනුකම්පකේන කතං වූ තම්මය ඒතානි භික්කවේ රුක්ක මූලං ඒතානි සුඤ්ඤාගාරං ජහයත් මා භික්කවේ පමාදත්ත මා පච්ච විප්පටි සර්වහොත් මහණේ ශ්‍රාවකයන්ට හිතයිසී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් යමක් කටයුතු නම් ඒ සියල්ල මම නුඹල වෙනුවෙන් කළා තියෙයි මහණේ අක්‍රමාදී වෙන්න ප්‍රමාද වෙන්න එපා
මේ ගස් මුල් තියනවා හිස් ගෙවල් තියනවා කැලෑවල් තියනවා අප්‍රමාදීව ධ්‍යාන වඩන්න ප්‍රමාද වෙලා පස්සුව විපලිසර වෙන්න එපා මපච්චා විපලිසරනෝ වත් පස්සේ විපලිසර වෙන්න එපා මේ වගේ අර්ථයක් ලැබලත් අපි කරගත්තේ නෑ නේද කියලා විපලිසර වෙන්න එපා කියනවා ඉතින් නිරේත ගිහිල්ලා බොහෝ සෙන් සත්‍ය විපලිසර වෙනවා පින්වතුනි සද්ධර්මයේ අවබෝධ නොවුනත් මේ දෙපැත්තෙන් මේ පැත්තට එන කෙනාට ඒ පැත්ත පෙනෙන්නේ නැහැ දුගතිය පැත්තට ගිය කෙනාට මේ පැත්ත පෙනෙන විදිහට කූර විදිහට සසක හැදිලා තියෙන නිසා සුගතියට ආපු කෙනාට දුගතිය පැත්ත නොපෙනුනාට සුගතිය තුලම විද්‍යමාන වන දේව දූතයෝ ඉන්නවා නුවණක් තියෙන කෙනාට කනට කොඳුරල හිමීන් කියනවා ඔයාට පෙනෙන ඔබට තේරෙන හිත සිහි කරන හිත බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක් තිබුණට ඒ තුල මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා කියලා දකින්න කියන එක ලෙඩ්ඩු මේ අද දවසේදී මේ රටේ මොන මොන ප්‍රභේදගත රෝගීන් ඇද්ද රෝහල්වල ගෙවල්වල හොරි කුෂ්ඨ දද හැදිලා පිළිකා හැදිලා අංශබාධ රෝගවල නොඑක් විදිහ අප්‍රසන්න ගතියෙන් යුක්ත ගති ස්වභාවයට පත්වෙච්ච තැන ඉඳලා තමන්ගේ මලමුත්‍ර ගොඩේ වැටිලා ජීවත් වෙන රෝගීන් ඇද්ද ඒ හැම කෙනෙක්ම පණිවිඩයක් කියයි ඔබ තාම මේ ස්වභාවයට පත් වෙලා නැහැ මේ ස්වභාවයට පත් වෙන ධර්මතාවයෙන් යුක්තයි ඔබ ඉඳගෙනද ඉන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඔබ හිටගෙනද ඉන්නේ හිටගෙන ඉන්න ඉරියව්වේ ඔබ ඇවිදින්ද නිදාගෙනද ඒ ඉරියව්වේ ඔබ ළඟ මෙන්න මේ ඕනෝ ස්වභාවයකට පත් වෙන්න තියෙන හේතුව තියෙනව නැති කරපු කෙනෙක් නෙවෙයි ඔබ අද සුරක්ෂිත තැනක ඉන්නවා නෙවෙයි කියන පණිවිඩය තියෙනවා. ඒ බීරි අලියට වීණ ගහනවා වගේ කියලා කතාවක් තියෙනවා. ඇස් නැත්තෝ වගේ කාම සහගත සංඥා මනසිකාරයන්ගේ යුක්ත අපිට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දේව දූතයෝ හැටියට මේ රටේ අද මේ වෙනකොට මලගෙවල් කොච්චර නම් ඇද්ද? ඒ මරණයන්ගේ ප්‍රභේද කොච්චර ඇද්ද? මොන මොන විදිහට මැරෙලාද? ඒ ඕනම විදිහකට මැරෙන්න තියෙන හේතුව ඔබ ගව තියනවා ඔබ එක මිදිලා නැ කියන කාරණාව තියෙනවා ඒ මලගෙවල් වල මොන මොන අය මොන මොන විදිහට කෑ ගහලා විලාප කියලා අඬනව ඇද්ද දෙමව්පියෝ දරුව වෙනුවෙන් දරුව දෙමව්පියෝ වෙනුවෙන් සහෝදරයෝ සහෝදරිය වෙනුවෙන් ඥාති හිතයිසී වෙනුවෙන් ඒ ඕනම නෑදෑකමක් වෙනුවෙන් අඬන්න විලාප දෙන්න තියෙන හේතුව ඔබ ගව තියාගෙන ඉන්නේ කියන කාරණාව කියනවා මේ වගේ එකක් නෙවෙයි බොහෝ දේ කියද්දී කියන්නේ මොකටද මේ දේව දූතයෝ කරන්නේ මොකක්ද භව ආවරණයක් නිසා දුගතිය නොපෙනුනාට ඔබේ ජීවිතය දුකට පත් වෙන්න තියෙන හේතු වටපිටාවක් රාසිය තියෙන ඒ නිසා අප්‍රමාදී වෙන්න කියන පණිවිඩයයි කියන්නේ. ඉතින් දේවදූත කියන සූත්‍රය පිළිබඳව ජනවත් දේශනා කළා. ඒ දේවදූත සූත්‍රයෙන් හොඳට ඔය ගැන පෙන්නනවා. දේවදූත කියන්නේ දෙවියන්ගේ දූතයා. මොන දෙවියන්ගේද? දෙවිවරු දෙවිවරු වෙනවා තුන් දෙනෙක් සම්මුති දේව උප්පත්ති දේව විසුද්ධි දේව කියලා සම්මුති දේව කියලා කියනවා ලෝකේ දේව නමෙන් සම්මත පුද්ගලයෙක් දැන් රජවරුන්ට දේවයන් වහන්සේ කියලා කතා කරනවා සිටු රජවරු සිටුවරු මැති ඇමතිවරු වගේ අයත් ලෝකෙට පෙදිය යුතු ගරු කරන සම්මාන කරන පිරිසක් නිසා දේව කියන නමෙන් හඳුන්වනවා ඊට පස්සේ චාතුම් මහරාජක දිව්‍ය ලෝකේ ඉඳලා යාමය තුසිතේ
මේ කෞතිසාවතු සිතේ වගේ නිමාන රත පරිණමිතේ ඉඳලා බ්‍රහ්ම ලෝක දක්වා දේව කියලා නමෙන් හඳුනනවා. ඒකට කියනවා උප්පත්ති දේව කියලා. තව ඉන්නවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කියනවා විසුද්ධි දේව කියලා. මේ මොන දෙවියන්ගේ පණිවිඩයේද විසුද්ධි දේවානන් දූත දේව දූත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ පණිවිඩය තමයි මේ පෙන්වන්නේ ඔයගලන්ට. අප්‍රමාදී වෙන්ට ප්‍රමාද වෙන්ට එපා, ඊට සුදුසු නෑ කියන කාරණාව. එහෙම වුණොත් මෙබඳු තැනයි ඔබගේ හෙට දවස ජීවිතය කියන කාරණාවයි පෙන්වන්නේ කියන කාරණාවත් මතක තියාගන්න ඕනේ. ඉතින් මෙබඳු වටපිටාවේ මෙදිලා සද්ධර්මයට ඔබ කැමති වෙන්න, සද්ධර්මය අවබෝධයට හිත නතු කරගන්න කියන පණිවිඩයයි දේවදූතයන් විසින් කියන්නේ. ඉතින් අන්න ඒ පණිවිඩයෙන් එහෙම කියන්නේ මොකටද? මේ දුක්සහගත සසරෙන් එතර වෙන උපාය තියෙන ධර්මය තුලින් නිසා. ඒ නිසා හැම දිනාම හොඳට ධර්මය අහලා මේ තමන් ලැබූ මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්නට උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. අපකේසු මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතයන් ඉතරා පජාතිරමේ වනුධාවති. අපකේසු මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ, මනුෂ්‍යයන් අතර ඉතාම ටික දෙනයි සසර පරතරකට යන්නේ, සසරෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්නේ, වීර්යවන්ත වෙන්නේ. අතයන් නිතර පජා අනිත් සියලුම ප්‍රජාව තීරණය වරදාට මෙතරම දුවනවා, මෙතරම දුවනවා. ඉතින් සසර ඉපදෙමින් මැරමින් මැරමින් ඉපදෙමින් මෙතරම දුවන ඇත්තෙක් වෙන්ටපා පොඩ්ඩක් නතර වෙලා සිහිනුවනින් කල්පනා කළා මේ මනුස්ස ජීවිතය උත්පාදකාරී ලැබුණු වෙලාවේ එකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. මොකද මොන්න තරම් ජීවිතයේ සැපසහගතව තිබුණා, මොන විදිහේ වටපිටාවකින් අල්පේසහක්ය මහේසහක්ය ජීවත් වුණා. මේ අවුරුදු 70 70කින් පස්සේ මේ සියල්ලම බොරු වෙනව නේද කියලා නුවණින් හිතන්න බැරි නෑනේ, පුළුවන්. එහෙම හිතලා තමන්ව අර්ථේ පිළිටුවා ගන්නට දක්ෂ වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මම අද දවසේදී ගොඩාක් වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. ඒ කියලා දෙන දහම් කරුණු ටික සකසා අහන්ට, එහෙම අහන්ට සුදුසුයි. ඇයි? ඒ තුලින් කියලා දෙන්නේ මෙන්න මේ වගේ අනර්ථයක් නැත්නම් දුකක් ඇති කරන මාවත අයින් කළා, ඒ දුකෙන් මුදවන මාවතකට ඔගොල්ලෝ පත් කරවන්නයි කියන ටික තේරෙන්නයි මම මේ ටික කියලා දුන්නේ. එනිසා නිදාගන්නේ නම් නැතු හැම දිනම හොඳට අහන්න ඕනේ. නැත්තං අර වෙනද කියනවා වගේ වෙයි අපි අම්මත් ඉන්න. පොඩි කාලේ අපි නිදාගන්නකොට අම්මල නැරවිලි ගියේ කිව්වා, දැන් ඉතින් අපි අම්මලට නිදාගන්න නැරවිලි ගියේ කියනවා වගේ වෙයි නැත්තා නේද? ඒ හින්දා එහෙම වෙන්නේ නැතුව හුදුට සසර ගෙවා ගන්න ඕනේ කියන තැනින් අහන්නු නෑ. නිදිමතද? නිදිමත යන්න අපි නිකන් සාදු කාටද හොඳ වන්නයි සාදු කියලා. හරි, දැන් මම අද නම් අමුතු විදිහකට බණ කියන්නේ. ඒ කියන්නේ මේ ටික කියලා ගිහිල්ලා සමහරුන්ගේ මම ප්‍රශ්න අහනවා. ඔතන ඉන්න අයගෙන් කොහොම මූණවල දිහා බලාගෙන ඉන්නේ, කාගෙන් අහයිද කියලා දන්නේ නැහැ. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න ඕනේ. නැත්තම් ලැජ්ජ වෙන්න වෙයි. මං ගැඹුරු දෙයක් නෙමෙයි අහන්නේ.
කියලා නොදුන්නු දෙයක් නෙමෙයි අහන්නේ. මම්මා කියලාම දෙන දේ ආපස්සට ගිහිල්ලා හැරෙන. අහන. ඊගාවට සමහර විට අද ටිකක් මට අපහසුයි. වචන වරදින්න පුළුවන්. ඒ හින්දා වැරදුනොත් මට ටිකක් කියලා දෙන්න වෙනවා. ඒක වැරදි මෙන්න මේක හරි කියලා. ඒ හින්දා හුදුවට බලමු කියන කොට දේශනාවල කොතනක් හරි වචනයක් වැරදිනවනම් වැරද්ද තේරුණු කෙනා ටක් ගාලා අතුසන්න ඕනේ. ඒක වැරදි කියලා තේරුණු කෙනා. ගාන ප්‍රශ්නේ කොයි කෙනාගෙන් අහයිද දන්නේ. ඒකත් හුදුවට අවධානයෙන්ම අහන්න ඕනේ. හරි. මං අද ධර්මදේශනාව සඳහා මාතෘකා වශයෙන් තිබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකාය කියන සංගීත කොටසට අයත් ධම්මපද පාළියේ භික්ඛු වර්ගය කියලා වර්ගයක් තියෙනවා. අන්නේ වර්ගයට අයිති ගාථාව. මේ ගාථාව දේශනා කරන්න හේතු වෙච්ච කතාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා පංචග්ග බ්‍රාහ්මණ කියලා බ්‍රාහ්මණේ. මේ බ්‍රාහ්මණයාගේ ස්වභාවය තමයි කුඹුරු ගොවිතැන් කරන්න ඉස්සෙල්ලා කුඹුරු ගොවිතැන් කරලා අවසන් වෙච්ච ගමන් ඒ සස්යන්ගෙන් අග්‍රව දාන දෙනවා. පස් වතාවක් දාන දෙන නිසා පංචග්ග දායක කියලා කියනවා. කුඹුරු කරන්න ඉස්සෙල්ලා කුඹුරු සුද්ධ කරන්න කෙතට යන්න ඉස්සෙල්ලා දවසේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගීමගේ යාචකයන්ට හොඳට දන් දෙනවා. දන් දීලා ගිහිල්ලා තමයි කුඹුරු සුද්ධ කරන්නේ. නියරවල් සෑහලා හාලා මඩුවල පෝරු ගාලා ඒ ටික කරලා සුද්ධ කරනවා. ඒකට කියනවා කෙත්තග්ග දානය කියලා. මොකද්ද? කෙතේ අග මුලම කෙත්තග්ග දානය කියලා කියනවා. කුඹුරු කළා හොඳට ගොයම් පැහුනහම ගොයම් කපල ඉස්සෙල්ලාම කමතට ගෙනල්ලා දාන ටික අරගෙන සුද්ධ කරලා ඒකෙන් දානයක් දෙනවා. ඒ දානට කියනවා බලග්ග කියලා. මොකද්ද? බලග්ග. බලග්ග කියලා. ඊට පස්සේ කොළ පාගනකොට කොළ මඩිනකොට කොළ පාගල කොළ මැඩලා මුලින්ම කොළ පාගන මඩින ටිකෙන් ලද්ද අස්වැන්න අරගෙන දානයක් දෙනවා. ඒකට කියනවා බලග්ග බණ්ඩග්ග දානය කියලා. ඊට පස්සේ කෙත්තග්ග දානය බලග්ග දානය බලග්ග බණ්ඩග්ග දානය. ඊට පස්සේ වීටික ඔක්කෝම සුද්ධ කළා ඒවා කලවලට දානකොට, ඒ කියන්නේ අටුවලට දානකොට ගෙනියන්න ඉස්සෙල්ලාම ගෙනියන ටිකෙනුත් දානයක් දෙනවා. ඒවට කියනවා කුම්භග්ග කියලා. කුම්භ කියන්නේ කලයටනේ, කුම්භග්ග දානය කියලා. ඊට පස්සේ ඒ කලවලින් තියෙන දී අරගෙන පරිභෝජනයට ගන්නකොට ඉස්සෙල්ලාම වීටික අරගෙන දුකී මගේ යාචකයන්ට සමන බ්‍රාහ්මණයට දන් දෙනවා. ඒකට කියනවා පාතග්ග කියලා. මෙන්න මේ විදිහට හැම කන්නකම පස් වතාවක්ම දන් දෙන නිසා මේ බ්‍රාහ්මණයට නමක් හැදුනා පංචග්ගදායක බ්‍රාහ්මණ කියලා. එක දවසක් මහා කරුණා සමාපත්තිය සමවැදිලා ලෝකෙ දිහා බලනකොට භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ බ්‍රාහ්මණයට සහ ඒ බැමිණිට අධිගමලාභී හේතු තියෙනවා කියලා. දැකලා භාග්‍යවතුන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන අර පංචග්ග බ්‍රාහ්මණයාගේ දායක බ්‍රාහ්මණයාගේ ගෙදෙට්ට වඩිනවා. ඒ වෙලාවේදී මේ බමුණුතුමා බ්‍රාහ්මණතුමා අර වගේම පස්වතාවක් දානේ දීලා
ඒ කුඹුරේ වී ටික තමන් පරිභෝජනයට ගන්න ඉස්සෙල්ලාම දවස. දැන් ආහාර පාන උයලා මේසෙ ඉඳගෙන ආහාර ගන්නවා. දොර තියෙනවා නම් දොර පැත්තට පිටිපස්ස හරවල ගේ ඇතුළට මූණ හිටින විදිහට තමයි දැන් මේ පංචග්ගදායක බ්‍රාහ්මණ ඉඳගෙන ඉන්නේ. දොර පැත්ත පෙනෙන විදිහට බමුණට ඉස්සරහෙන් ඉඳගෙන මේ බමුණුතුමිය ආහාර පාන අඩුපාඩු බෙදනවා. බෙදෙන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතවල දොර ඉස්සරහම වැඩ හිටියා. ඉන්නකොට දැන් බමුණට පෙනෙන්නේ නැහැ. හැබැයි බමුණුතුමියට පේනවා භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා. දැන් බමුණුතුමා භාග්‍යතුන් වහන්සේ වැඩිය කියලා දැක්ක ගමම්ම නැගිටලා කෑම ගන්න ආහාර ගන්න මේක පූජා කරනවා. පූජා කෙරුවොත් මට ආයෙත් උයන්ඩ වෙනවා. දැන් මේ බැමිණ හිතනවා මට ආයෙත් උයන්ඩ වෙනවා. අනික මෙච්චර පස්වතාවක් දානේ දීලා දානේ ගන්න හදන එක තනියම කෑම කනවත් නෙමෙයි දීලා තියන්නේ අනිත් අයට. අනිත් එක මට උයන්ඩත් වෙනවා. ඒ නිසා ශබ්ද නැතු ඉන්නවා කියලා එකකට බැරි වෙලා හරි ඡායාව දැකලවත් බමුණුතුමා හැරලා බැලුවොත් කියන බයත බැමිණ මොකද කරන්නේ? මේසෙන් කැරකිලා බමුණ ඉන්න පැත්තට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බමුණයි අතරට ඇවිල්ලා බමුණ හැරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැති විදිහට ඒ පැත්තේ ඉඳගෙන අඩුපාඩු බෙදන. ඉතින් බමුණ වළඳ බැමිණතුමා කලින් කල හොරෙන් බලනවා බුදුරජාණන් වහන්සේ ගියාද නැද්ද කියලා. තාම යන්නේ. එහෙම බලලා දැන්යයි දැන්යයි කියන යන්නේ බැරි තැන දැන් කතා කරලා කියන්නද බමුණට තේරෙන හින්දා අතින් සංඥා කරලා කියන යන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔළුවෙන් සංඥා කරලා කිව්ව ඔළුව හොල්ල නෑ නෑ මම යන්නේ කියලා. එතකොට තුන් ලෝකයක් වන්දනාමාන කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔළුව හොල්ලලා යන්නේ නෑ කිව්වහම බැමිණිට එකපාරට එනා ගියා. ඉනාගිහම බමුණ හැරලා බැලුවා මොකද hina වෙන්නේ කියලා. බලනකොට භාග්‍යතුන් වහන්සේ වැඩේ ඉන්නවා. ඉක්මනට නැගිට්ටා. නැගිටලා බැමිණට දොස් කිව්වති මහ බලපතල වරදක් කළා. ශ්‍රමණව ගෞතමන් වහන්සේ නිවසට වැඩලා ඉන්න වෙලාවේ ඒ නැතත් ආහාර ගන්නකොට ආහාර ඉල්ලගෙන යමෙක් ආපු වෙලාවේදී ඒ බව නොදන්නව නොදී ආහාර ගන්න සැලැස්වීම බරපතල වරදක් කියලා දොස් කියලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියනවා ස්වාමීනි මම දැන් ආහාරේ අඩක්ම වළඳලා අඩයි තියෙන්නේ කිව්වහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බමුණ භික්ෂුන් වහන්සේ ලබන අපි ශ්‍රමණයෝ වෙන අපි හරියට පරදත්තූප බ්‍රහ්ම පරදත්තූප කියන ප්‍රේතලෝකින ප්‍රේතයෝ වගේ පරදත්ත උපජීවි පරදත්තූප ජීවි කියන්නේ පරදත්ත කියන අනුන් දෙන උපජීවි ජීවත් වෙන අනුන් දෙන දෙයින් ජීවත් වෙන ප්‍රේත කොටසක් ඉන්නවා. ඒ අයට එහෙ කුසල් කරගන්නත් බෑ අකුසල් කරන්නත් බෑ වෙන ගොවි කර්මාන්ත ආදී එහෙම කුඹුරු පාලනයක් ගොවි කර්මාන්තයක් එව මොකුත් ඇත්තෙත් නැහැ. තමන් පිනක් කරගන්නත් බෑ තවක් කරගන්නත් බෑ අනුන් දුන දෙයකින් විතරයි අපේ. අපි හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ ඥාතින්ට දන් දෙන්නේ ඉතින් සාමාන්‍ය. ඒ වගේ තැනක හිටියොත් අපේ ඥාතිවරේ ගිහිල්ලා යාට කිසිදු පිටක් නැ කවදාම හරි දවසක කෙනෙක් පින් අනුමෝදන් කළොත් විතරමයි යා එතනින් පිට වෙන්නේ චුත වෙන්නේ යහපතකට. ඉතින් අපි අන්න ඒ පරදත්තූප ප්‍රේතිය වගේ අනුන් දුන් දෙයින් යැපෙන අය. ඉතින් අපිට සමහර විට දානේ අග කොටස ලැබෙන්න පුළුවන්. මුල් කොටස ලැබෙන්න පුළුවන්. මැද කොටස ලැබෙන්න පුළුවන්. අග කොටස ලැබෙන්න පුළුවන්. එහිලා හිතේ කිසිම අකමැත්තක් අප්‍රසාදයක් නැහැ. ලැබෙන දේ බොහොම සතුටින් පිළිගන්නවා කියලා මතක් කළාම ඒ වගේම ශ්‍රමණයන් වූ භික්ෂුන් අපිට මුල් කොටස දෙන්න සුදුසුයි. මැද කොටස දෙන්න සුදුසුයි. අග කොටස දෙන්න සුදුසුයි. එහිලා කිසිම අමනාපයක් නැහැ කියලා ප්‍රකාශ කළාම බමුණා
අඩුකොළඳලතිබුණු අරගෙන තිබුණු ඉතුරු බත් පිඟානේ අඩුව තථාගතයන් වහන්සේට පූජා කළා. තථාගතයන් වහන්සේක බොහෝම කැමැත්තෙන් බාරගත්තාම මේ බමුණුතුමාට හරි පුදුමයි වගේම හරි ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති වුණා තථාගතයන් වහන්සේ ගැන. තමන් ආහාරයට අරගෙන තමන් ඉඳුල් කළ ඉඳුල් භාගය පිළිගත්ත නෙමේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්න බැරි තරම් අනන්ත සෙනෙහසක් ශ්‍රද්ධාවක් ඇති වුණා. ඇති වෙලා එතන ඉඳන්ම ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ භික්ෂුව කියන කෙනා මෙබඳු නේද එහෙනම් කියන අදහසින් ඔබ වහන්සේගේ ශාසනේ භික්ෂුව කියලා කියන්නේ එහෙනම් කාටද? මොන වගේ කෙනෙකුටද? භික්ෂුව කියලා කියන්නේ මොන වගේ කෙනෙකුටද කියලා බමුණ ප්‍රශ්නයක් අහුවා. අන්නේ ප්‍රශ්නෙට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ගාථාව තමයි මම මාතෘකාවසෙන් තැබුවේ. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මම ිතං අසතා ච නසෝ චේති සචේ භික්ඛූති උච්චති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් මේ නාම රූප දෙකේ යම් කෙනෙකුට සියලු තැන්හි මම එනයක් නැද්ද? මේ නාම රූප දෙකේ සියලු තැන්හි යමෙකුට මම එනයක් නැද්ද? අසතාචන සෝචේති, ඒ නාම රූප දෙක නැති වෙච්ච දවසට නසෝචේති, ශෝක කරන්නේ නැහැ. සචේ භික්ඛූති උච්චති, අන්න යාට භික්ෂුවයි කියලා කියනවා. මේ නාම රූප දෙකේ මම ආයනේ අතහැරලා නාම රූප දෙක නැති වෙන දවසට ශෝක නොකරන තත්ත්වයට පත් වුණාද යම් කෙනෙක්, අන්න එයාට භික්ෂුවයි කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මේ ගාථාව දේශනා කළා. ඒකේ අර්ථය පැහැදිලි කරනකොටම පංචග්ගදායක බමුණ සහ එම බැමුණු තුමිය අනාගාමී ඵලයටම පත් වෙනවා. එතකොට එදා ඒ පංචග්ග බ්‍රාහ්මණ තුමාට බැමුණු තුමියටත් අනාගාමී ඵලයට පත් වෙන්න හේතු වෙච්ච හේතු ධර්මයේ තමයි යම් නාම රූප දෙකක් තියෙනවා කියන්නේ. නාම රූප දෙක කියන්නේ මොකක්ද? ඒකේ මම ආයනය කරන්නේ කොහොමද? ඒකේ මම ආයනය නැති කළ දුක නැති වෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගත්ත එක. ඉතින් දැන් අපිට තියෙන්නේ ඒ ටිකමයි. මොකද්ද? මේ නාම රූප දෙකේ සියලු තැන්හි යමෙකුට මම ආයනය නැද්ද? ඒ නාම රූප දෙක නැති කල්ලි දුක නැති, යා දුක ඇති වෙන්නේ කියන මෙන්න මේ අර්ථය හදාගන්න එක තියෙන්නේ. එහෙනම් අපිට දැන් ඉතුරුලා තියෙන ප්‍රශ්න රාශියක් මොකද්ද? නාම රූප දෙක නැති කල්ලි දුක නැතුව ඉඳනනම් ඒ කියන්නේ නාම රූප දෙක කියන්නේ මොකේටද? ඒව හැදිලා තියෙන්නේ කොහොමද? ඒකේ මම ආයනය කියන්නේ මොකක්ද? නාම රූප දෙක මම ආයනය කරන්නේ කොහොමද? මම ආයනය කරනකොට ඇති වෙන ඵලය මොකක්ද? ඒ නාම රූප දෙකේ මම ආයනය නොකරන්නේ කොහොමද? එහෙම මම ආයනය නොකරන කෙනාට දුක නැතුව ඉන්නේ කොහොමද කියන කාරණා ටික, ප්‍රශ්න ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ නේ. මේ නාම රූප දෙක කියලා කියන්නේ අපි ගත්තොත් පෙර අවිද්‍යා කර්මයට හැදුණු විපාක ස්කන්ධ ටිකට, පෙර අවිද්‍යා කර්මය නිසා මව කුසට ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම නිසා හටගත්ත මේ විපාක ස්කන්ධ දෙකට කියනවා නාම රූප කියලා. ඒක මම අත
ආදුනිකයට තේරෙන්න පිණිස ගොඩාක් ගැඹුරට යන්න නැතුව සරලව ටිකක් කියන්නම්. ගැඹුරුම කිව්ව හැකි. එතකොට එතන රූපයක් ගත්තාම ඒ රූපේ බීජ කලලේ දෙමාපියන්ගේ ලේ ධාතුව නිසා හැදුණු කනබුණ ආහාරයෙන් වර්ධනය වුණු මේ කය තමයි රූපේ. ඒ රූපය ඒ කය වෙන් කළ තනි කළ හොඳට බැලුවෝ ආහාරයෙන් තමයි හැදෙන්නේ. බත් කාන් පාන් කවපි මුං ඇට කිරි බිත්තර වගේ දේවල් සත්ව පුද්ගල නොවන අනාත්මෝ හේතුවක් ආහාරය. ඒ ආහාරය නිසා මේ ශරීරේ රූප කලාප හැදෙනවා. ඕජට්ටමකං රූප කලාපං ආහාර තීති ආහාරෝ. ඕජාව අටවෙන කොට ඇති රූප කලාප ගෙන එන නිසා ආහාර කියලා කියනවා. තව පැත්තෙන් ගත්තු කෙටියෙන් ඵලයක් ගෙන එන නිසා ආහාර කියලා කියනවා. ආහාරති කියන්නේ පාලි වචනය. ආහාරති කියන්නේ ගෙන එනවා කියන එකයි. හරති කියන්නේ ගෙන යනවා. ආහාරති කියන්නේ ගෙන එනවා. ආහාරති කියලා කියන්නේ ගෙන එනවා. එතකොට ආහාර තීති ආහාරෝ ඵලයක් ගෙන එන නිසා ආහාර කියලා කියනවා. එතකොට මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාප. හැදෙන නිසයි හදන නිසයි ආහාර කියලා කියන්නේ. ඒ ආහාරය නිසා තමයි මේ ශරීරේ කෙස් ලොම් නියද සම්මා ස්නහර කියන මේ හැම කොටසක්ම හැදෙන්නේ. නිදිමතයි නේද? සාදු කාර්යයක් දෙන්නකෝ. ඔන්න කීප දෙනෙක් නිදි වගේ එක ඇති. මං කිව්වේ අර වතුර භාජනයේ උපමාවල තියාගන්න. දැන් මේ වතුර බිංදුවක්වත් හැලෙන්නේ නැති වෙන්න වක් කරන්නයි තියෙන්නේ වගේ. දැන් මේ බලන වචන ටික කනට වක් කරගන්නයි තියෙන්නේ. එතකොට ඇහෙන්ද සලස්සන්ඩ හිත කොහටවත් යන්න නොදී. එතකොට මේ ආහාරයෙන් හැදුණු රූපය හොඳට බලන්ඩ අපි මේ ශරීරයට කියනවා මොකක් කියලද? මම කියලා, මගේ කියලා. නමුත් මේ රූපයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්නනවා. ඉස්සෙල්ලා කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරකින් යුක්තයි. ඒ කියන්නේ දැන් ඔක්කොම මම කියන අපි ඔක්කොම හිතෙන් වැඩ කරමු. ඔක්කොගේම තියෙන කෙස්ටික හැබැයි මගේ නෑ. ඒකයි ප්‍රශ්නේ. හරි, කමන්නේ. කෙස්ටික කපලා අපි පැත්තකට දැම්මා. දැන් දාලා බලාගෙන ඉන්නවා අපි. දැන් ඒකේ මම ඉන්නවද කියලා බලන්න. මේ මම කියලා පේනවද? කවුරුහරි පිටින් කෙනෙක් આવුත් මේ අහවලා කියලා හඳුර ගන්නවද? නැත්තම් පුද්ගලික සත්‍යයක් කියලා පේනවද? නෑ. ඔන්න ඔය කෙස්ටික හැදුනේ කනබුන ආහාරයෙන්. හැබැයි ඒ කෙස්ටිකේ ස්වභාවය පටවි තද ස්වභාවය. හොඳට කළු ගලක් සිහි කරගන්න ගඩොල් කැටය මැටි ටික මේ කළු ගල ගඩොල් කැටේ මැටි ටික කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙනවද අපිට? නෑ. අන්න ඒ අචේතනික වස්තුවේ තියෙන ස්වභාවයයි දැන් මේ පැත්තක තියෙන කෙස්වල ස්වභාවයයි සමානයි. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන රෝම කූප ටික කොහොම ටික හෝරම අපු බ්ලේඩ් එකකින් හරි පී එකකින් හරි ඔන්න හොයරුවා. දැන් පැත්තකට දැම්ම. දැන් ඒ දිහා බලනවා අපි. ඔන්න බලන රෝම ගස් ටික මම කියලා තේරෙනවද? මගේද? තව කෙනෙකුගේද? නෑ. කිසිම පුද්ගල භාවයක් නැති අචේතනික ධර්මයක්. ඒක තර ගඩොල් කැටි කළු ගල මැටි ටික සමානයි.
ඒ වගේ අපි නිය දත් හම මස් නහර ඇට ඇට මිදුළු කියන මේ වගේ එකකින් 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 ගලවල තියනවා දැන් ඔන්න කොටස් ඉස්සත් තියන හද්දගත්තුවක් උගඩුවක් මා වැලදිව බඩවැල් පෙනහරු බඩවැල් නොපැසනුහර පැසනුහර හිස් මොලේ කියලා මේ කොටස් ටික තියෙනවා. දැන් මේ දිහා බැලුවොත් මේ කොටස මමයි කියලා ඇඟිල්ල දික් කරන්න පුළුවන් කොටසක් තියේද? නෑ. මේ මගේ කියලා ඇඟිල්ල දික් කරන්න පුළුවන් කොටසක් තියේද? නෑ. මේ ඔක්කොම තද ස්වභාවයෙන් යුක්තයි. ඔන්න පටමි. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන දියර වර්ග බලමු. පිත්ත, සෙම. පිත්ත ටිකක් ගන්නකො. පිත්ත හරි සෙම හරි ටිකක් අපි සෙම නැත්නම් සොට්ටු කෙල ටිකක් ගන්නකො ඒක අපිට හොඳට ප්‍රකටයි. මේ කෙල ටික මමද මගේද මගේ ආත්මෙද? හරි අපි වුණා දැන් වාජනයකට කෙල ටිකක් ගැහුවා. මේ කෙල ටික මම කියලා ගත්තොත් හරිද? මගේ ආත්මය කිව්වොත් හරිද? ඈ එහෙම නැත්තම් මේ කෙල ටික මගේ ආත්මයකට හිතයි කියලා ගත්තොත් හරිද? නෑ. හරි. ඒ වගේ මේ කෙල ටික හොඳට නිමිති ගන්න කිසිම විලාහක මම වෙන්නෙම නැති සත්‍යෙක් වෙන්නෙම නැති පුද්ගලෙක් වෙන්නෙම නැති ගතියක් තියෙන්නේ. ඒ වගේ පිත්ත සෙම සැරව කියලා කෙලවල විදිහටම තමන් නොවන පුද්ගලෙ නොවන සත්ත්ව නොවන කොටස් 12ක් තියෙනවා මේ ශරීරෙ. පිත් සෙම් සැරව ලේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මුත්‍රා කියලා කොටස් 12ක් තියෙනවා. බාහිර ලිඳක වැවක පොකුණක තියෙන වතුර ටික සිහි කරන්න. කිසිම වෙලාවක තමන්වත් තව පුද්ගලෙක්වත් සත්වෙක්වත් වෙනවද? නෑ. ඒ බඳු ස්වභාව ධර්මයක්මයි අර කොටස් 12. ඔන්න මේ ශරීරයේ තියෙන ඒ කොටස් 12 ගන්න. දැන් අපිට පැහැදිලි මේ කොටස් 32න් එකකවත් තමන් වුණාද? නෑ. ඊට පස්සේ අපි ගිනි ගොඩක් ගාවට ගියොත් දැන් මේ එළියට ගිහිල්ලා ඉර ගස්කොළ නැති තැනක හිටියොත් හිරු රස්නයකට දැනවනේ. පේන්නේ නැහැ. නමුත් ඒ දැනෙන රස්නේ හොඳට බලන්ද ඒ රස්නේ කෙනෙක් මාව පුච්චනවද? කෙනෙක් රක් කරනවද? නෑ. රස්නයක් තියෙන්නේ. ඒ රස්නේට කියනවා තේජෝ කියලා. ඒ වගේ ගති හතරක් නිසා තමයි මේ රූපෙ කුණු වෙන්නේ නැ නරක් වෙන්නේ නැ. එතකොට මේකේ කනකොන ආහාර පාන ටික දිරවනවා මේ වගේ ගති ටිකක් වැඩක් කරනවා. ඊට පස්සේ අපි ওই ගහ කැට එහෙම ගියාම බලන්න මේ දැනුත් මට පේනවා අර ගහේ හත් හැල වෙනවා. ඒ හොලවන හුලඟක් තියෙනවනේ. ඒ කියන්නේ තව සත්වෙක් තව ආත්මයක් දුයි ගස් හොලවන්නේ. නෑ. අපේ ඇඟෙත් ඇවිල්ලා හැපෙන හුලඟක් තියෙනවනේ. බලන්න මේ හුලඟ පුද්ගලෙද්ද කෙනෙක්ද කියලා. නෑ. ඒ වගේ වායෝ කියන හම්මන පිම්බෙන හැකිලන ස්වභාවයෙන් යුක්ත කොටස් 6ක් තියෙනවා. අපිට වමන එකවකරෙන්ද මල මුත්‍රා බහැරකරන්ද ඒ වගේම අතපය හකුලවන්න දිගහරින්ද ආහාර පාන පෙරලන්ද ශරීරයේ ඇතුළත දෙන ලේ ධාතුව ගමන් කරන්න මේ වගේ වායු කොටස් 6ක් තියෙනවා. මේ අපි මම කියලා ඉන්න රූපේ බෙදීමකට ලක් කළොත් ඇහැට පෙනෙන මට්ටමේ තද ගතියට අයිති කොටස් 12ක් තියෙ. හොඳට අපි දැන් බලාගෙන ඉන්න අපි ගලවල දාපු කොටස් 12. කෙස්ලොන් නියද සම්මස් කියලා කොටස් 12ක් ඔන්න තියෙයි. ඊට පස්සේ ඇහැට පෙනෙන්න පුළුවන් නිමිති ගන්න ගලන වැගිරෙන ගතිය කොටස් 12ක්. අර කොටස් 20ක් තියෙයි. පටේ කොටස් ඔය වැරදුනට කියලා දෙන්නේ නැහැ. කිව්වද? වැදිනු නම් කිව්වා. එතකොට පටවි කොටස් කීයද? 20යි. ආපෝ කොටස් 12යි. ගලන වැකිරෙන බැඳෙන ගතිය කොටස් 12ක් තියෙනවා. මේ ද්වත් තින් සාකාර කියලා අපි කියන ද්වත් තින් සාකාර 32ක්. නිමිති ගන්න පුළුවන් ඇහැට පෙනෙන හැටියට තියෙන 32යි. මේ 32
තේජෝ ගතිය නැත්තම් ආපෝ ගතිය තිබුණා ගලල වැගිරිලා යනවා. එහෙම යන්න නොදී තේජෝ ධාතුවෙන් තියාගන්නවා. තේජෝ ගතිය විතරක් තිබුණා නම් ආපෝ නැති වුණා නම් තද වෙලා කරකුට්ටම් වෙනවා. එහෙම වෙන්න නොදී ආපෝ ගතියෙන් පොගෝල තේජෝ ධාතුවෙන් පියලලා කරවෙන්නත් නොදී දිය වෙන්නත් නොදී මේ කොටස් 32 තබා ගන්න එක තමයි ඔය දෙන්න කරන්නේ. ඔන්න ඔය රූපය හැදුනේ කොහොමද? කන බොන ආහාරය. මේ කොටස් 32 දැන් අපි දැක්කා. මේ කොටස් 32 අපිම ඒ ගලවල පැත්තකින් පැත්තකින් තිබ්බේ. දැන් ඔන්න ඒ කොටස් 32 හැදුනේ කොටස් 32න් යුක්ත රූපේ නැත්තම් සතර මහා ධාතුන් යුක්ත රූපේ හැදෙන්නේ කන බොන ආහාරයෙන්. ඔන්න ඕකට කිව්වෝ රූපේ කියලා. හරිද? හරි. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කියන හේතුන් පැමිණි අරමුණක් හිතන්ද යම් යම් දේවල් හිතන්ද සහ දැනගන්න පුළුවන් චිත්ත කියන ගතිය. සිත කියන එක හැකියාව. අරමුණු හිතන්ද දැනගන්න පුළුවන් කමට කියනවා චිත්ත කියලා හිත කියලා. චින්තෙන්ති විජානෙන්ති තී චිත්ත. සිතන්නේ දැනගන්නේ සිතයි. මේ කයේ පිහිටලා දැන් කය වෙනම එකක්. දැන් මේ පුටුවයි මමයි වගේ හිතන්නකෝ. දැන් පුටුව මොකටද උපකාර වෙලා තියෙන්නේ? මට වැඩ ඉන්න පුළුවන්. දැන් පුටුවේ ඉන්න මට රූප පෙනේ. පුටුවටත් පේනවද? ඈ පුටුවට කිසි වෙලාවක ඉදිරියෙන් තියන අය පේනවද? නෑ. සද්ද ඇහෙනවද? නෑ. පුටුවට? පුටුවට සද්ද ඇහෙනවද? ඔබට විශ්වාසද? එහෙනම් කමක් නැහැ. ගඳ තුඳ දැනෙනවද? නෑ. නමුත් පුටුවේ ඉඳගෙන ඉන්න මට රූප පෙනෙනවද? කොහොමද ඔයගොල්ලෝ දන්නේ මට පේනවා කියලා? හරි වැඩක්. හරි. රූප පෙනෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ තුඳ දැනෙනවා. අපි පුටුවට රූප පෙනෙනවා, ගඳ සුවඳ දැනෙනවා කියලා කිව්වොත් හරිද? හරි. පුටුව හැදිලා තියෙන්නේ මොකෙන්ද? සතර මහා ධාතු පටවි. පුටුව වගේ තමයි අපි ඉස්සරලා විස්තර කරපු කය. පටවි ආපෝ තේජෝ වායෝ කියන කය. කය ඇසුරු කරගෙන පෙර කර්මෙන් ආපු අරමුණු හිතන්ද දැනගන්න පුළුවන් සිත වගේ තමයි කවුද? මම. දැන් මට රූප පෙනෙනවා. රූප දකින්න මට ඉන්න උපකාරයක් වෙලා පුටුව. නමුත් පුටුවට රූප පෙනෙන්නේ නැත. ඒ වගේ අපිට අරමුණ පෙනෙනවා, අරමුණ දැනගන්නවා. ඒ පෙනෙන දැනගන්න කමට කියන චක්කු විඥාන හිත කියලා. චක්කු විඥාන නම් හිතටයි රූපයක් පෙනෙන්නේ. රූප දකින්න හිතට නවාතනක් දීලා කය කයට පෙනෙනවද? එහෙනම් කයට පෙනෙන්නේ නැහැ. තේරුණාද? මේ මටයි පේන්නේ කියලා කයට ඉලක්ක කරන්න පුළුවන්ද එතකොට? බෑ. සෝත විඥාන. ශබ්ද ඇහෙන්නේ කාටද? පෙර අවිද්‍යා කර්මයට පැවෙන මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි ශබ්ද ඇහෙන්නේ දැනගන්නේ. ඒ හිත නම් කරනවා කොහමද? සෝත විඥානය කියලා. ඒ හිතට නවාතනක් සපයලා තියෙනවා මොකක්ද? කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කය. අවිද්‍යා කර්මයෙන් පැමිණි සිත කියන්නේ, සිත කියන්නේ වෙන මොකුත් නෙමේ. රූප හිතනවා, රූප දැනගන්නවා. ශබ්ද හිතනවා, ශබ්ද දැනගන්නවා. ගන්ධ හිතනවා, ගන්ධ දැනගන්නවා. රස ගැන හිතනවා, රස දැනගන්නවා. කයට ගැන ස්පර්ශයන් ගැන හිතනවා, ස්පර්ශයන් දැනගන්නවා. මේ ඔක්කොම ටික එකතු කළා හිතනවා, දැනගන්නවා කියන සිද්ධිය කර 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 ඉන්න ධර්මතාවය. එතකොට පේන්නේ නැහැ, ඇහෙන, දැනෙන, දැනගන්නවා කියන ඔක්කොම
ටිකේ ගනුදෙනුව තියෙන්නේ දැනගන්න බව තියෙන්නේ කායකද කාටද චිත්තචෛසික කියන ටිකකට එයාට ඒ වැඩේ කර කර ඉන්න නවතනක් සපයලා තියේ කවුද කය කය තියෙන හිඳයි චිත්තචෛසික ටික පවතින්නේ මේ චිත්තචෛසික මේ විදිහට කර කර තියෙන නිසායි අර කන්න බොන ආහාරයෙන් හැදුණු කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතින්නේ දැන් පෙර අවිද්‍යා කර්මයට හැදිලා රූප ශබ්ද අරමුණු හිතමින් දැනගනිමින් ඉන්න සිත පුද්ගලික සත්වේ නෙමෙයි ධර්මතාවය ඒ අරමුණු දැනගනිමින් සිහි කරමින් ඉන්න සිතට නවාතනක් දීලා තියෙන රූපය පුද්ගලික නෙමෙයි සත්වේ නෙමෙයි ධර්මතාව මේ කයෙන් කරන්නේ මම ජීවත් වෙනවා නෙමෙයි කය කියන එක කරන කෘත්‍යම මොකද දන්නවද පෙර අවිද්‍යා කර්මයට ආපු අරමුණු රූප හිතන්න දැනගන්න සද්ද හිතන්න දැනගන්න පුළුවන් හිතට නවාතනක් සපෙලයි මේ තියෙන්නේ ඔච්චර ඒක අයින් කරන්නේ එච්චරමයි කයේ කෘත්‍ය ඊට පස්සේ අරමුණු හිතන දැනගන්නවා කියන සිද්ධිය තමයි මේ හැම අරමුණක් එක්කම ගනුදෙනු කරන්නේ නමුත් කිසිම වෙලාවක රූප හිතන දැනගන්න සද්ද හිතන දැනගන්න හැකියාව කයට නැහැ. පුටුවේ ඉඳගෙන ඉන්න මට රූප පෙනෙන්න පුළුවන්, රූප දැනගන්න පුළුවන්, හිතන්න පුළුවන්, සද්ද අහන්න පුළුවන්, හිතන්න පුළුවන්. හැබැයි ඒ හැකියාව චුට්ටක්ක පුටුවට නැහැ. පුටුවට මේ පෙනෙන්නේ පුටුවටයි කියලා පෙනෙනකම පුටුවටත් අයිති කියලා අපි පෙන්වුවොත් හරිද? පෙනේ ඇහෙන්නේ පුටුවටයි කියලා පෙන්වුවොත් හරිද? හරි. එහෙනම් ජීවත් ඉන්නකොට පෙනෙන්නේ මටයි කියලා ඔයගොල්ලෝ පෙනෙනකම කයට පෙන්වුවොත් හරිද? කන සද්ද ඇහෙන්නේ මටයි කියලා අහන මමයි කියලා කය පෙන්වුවොත් හරිද? වැරදි. හරි. දැන් නාම රූප කියලා කිව්වේ අන්නාර කයයි මෙන්න මේ පෙනීම් කරන හිතයි. චිත්තචෛතසික ටිකයි. මේ කය පෙනීමෙන් කරන මේ හිතට උපකාර වෙලා පෙනීමෙන් කරන මේ හිත මේ කයේ පැවැත්මට උපකාර වෙලා මේ රූපය නාම ධර්ම ටිකට නාම ධර්ම ටික රූපයට උපකාරව අඤ්ඤමඤ්ඤව පවතිනවා නේද කියලා අපි දන්නේ නැහැ නොදන්නා නිසා මේ නාම රූප දෙක මම 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 කියලා හිතනවා ඔන්න දැන් මේ විදිහටම ආහාරින් හැදුණු රූපත් අවිද්‍යා කර්මෙන් හැදුණු නාමත් කියලා බාහිර නාම රූප දෙකේ පැවැත්මක් තියෙනවා. එකයි සබ්බසෝ නාම රූපස්න සියලු තැන්හි කියලා කියන්නේ ආධ්‍යාත්මිකවත් බාහිරවත්. මේ දෙපැත්තෙම නාම රූප දෙකක් තියෙනවා. ඒකේ මම යන්නේ කියලා කියන්නේ මේ නාම රූප දෙක අහංකාරයක් තියෙයි. අහංකාරය කියන්නේ මම කියලා දකිනවා. බාහිර නාම රූප දෙකේ මමෙන් කාර්යයක් තියෙයි. මගේ කියලා හිතනවා. මගේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි අයියා අක්කා කියලා බාහිර නාම රූප දෙකේ මම යන්නේක් තියෙයි. මේ ශරීරේ මම කියලා තියෙයි. මේ නාම රූප දෙකේ අහංකාර මමංකාර කියන මාන්නේ තමයි අද අපිට පවතින්නේ. මෙන්න මේ මට්ටම පෙවතුනහම තියෙන දෝෂේ මේ නාම රූප දෙකෙන් එකක් හරි වෙන වෙන නිසා වෙන වුණහම නාම රූප දෙක වෙනස් වෙනවා විපරිණාම වෙනවා. එතකොට අපි ශෝක කරනවා. අනේ මගේ රූපේ මෙහෙම වුණා නේද? මගේ හිත මෙහෙම වුණා නේද? නැත්තම් මම මැරෙයි නේද කියලා අපි ශෝක කරනවා. අපි නාම රූප දෙකක් කියලා දන්නේ නැහැනේ. අපි දන්නේ මම කියලා. ගෙඩි පිටින්ම මම. හැබැයි අපි මම කියන අදහස හදාගත්තට යථාර්ථයේ තියෙන නාම රූප දෙකක් නම් දැන් මොකේද මේ මම ආයෙනේ අපිට තියෙන්නේ? නාම රූප දෙකේ. අපි දන්නේ නාම රූප කියලා. මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ අප්පච්චි කියලා තමයි අපිට පෙනෙන්නේ. මට එහෙම පෙවුනට එතන තියෙන නාම රූප දෙකක් නම් දැන් මම ආයනය කළා තියෙන්නේ මොකද්ද?
නාම රූප දෙක මගේ දුව මගේ පුතා කියලායි දැන් අරගෙන තියෙන අන්තිමට මගේ දුව මගේ පුතා කියලා ඉන්න තැනක නාමය හෝ රූපය හෝ නාම රූප දෙක හෝ වෙන වෙනකොට වෙනස් වෙනකොට මොකද වෙන්නේ ශෝක කරන්න වෙනවා ශෝකය එනවා ඕක තමයි ලෝකේ කියන්නේ ඕක තමයි අපේ ජීවිතය ඇත්ත ඔය නාම රූප දෙකේ ශෝක කරන කෙනාට නාම රූප දෙකේ ජීවත්වන මමායනය කරන ජීවත්වන කෙනාට කියන සත්‍යය කියලා ලෝකේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බසෝ නාම රූපස්ම සියලු දෙන ආධ්‍යාත්මික බාහිරම සියලු දෙකේම යස්සනත්ති මමයිත යමෙකුට මමායනේ නැද්ද එයා හුදුවට අපි දැන් කිව්වා වගේ රූපේ දන්නෝ මේ කොටස පටවි කොටස් ටික විස්ස මේ කොටස් ටික ආපෝ පටවි කියන්නේ බාහිර ස්වභාවයක් මේ ස්වභාවයත් එකයි ඊට පස්සේ මේ පටවි ආපෝ කොටස් ටිකට කර්කස වෙන්නත් නොදී දිය වෙන්නත් නොදී තියෙන කෘත්‍ය කරනවා ආපෝ තේජෝ දෙකෙන් ආහාරයෙන් හැදලා තියන්නේ කියලා හොඳට රූපේ බලලා එබඳු රූපේ හරියට කෙනෙක් පුටුවක ඉඳගෙන ඉන්නවා වගේ එබඳු රූපේ නවාතනක් දීලා නේද පෙර අවිද්‍යා කර්මෙන් ඇවිල්ලා අරමුණු හිතන දැනගන්න සිත නැමැති ධර්මතාවයට නවාතනක් සපයලා මෙච්චරමයි මේ කය කරන්නේ එබඳු කයේ පිහිටලා කයේ ඉඳගෙන මේ පුටුවේ ඉඳගෙන බණ කියනවා වගේ කයේ පිහිටලා කයේ ඉඳගෙන අරමුණු දකිනවා හිතනවා අහනවා හිතනවා මේ ටික තමයි නාම කියන්නේ කියලා හොඳට පිරිසිඳ දැක්කහම අවිද්‍යා කර්මයට කැමිනි ඇහත් රූපය දෙක නිසා හටගෙන ඇහත් රූපය දෙක නැති වෙන හිතට චක්කු විඥානය කියලා කියන ඒ හිත පුද්ගලිකවත් කෙනෙක්වත් නෙමෙයි අවිද්‍යා කර්ම නැමැති අතීත හේතුවත් ඇහත් රූපයක් නැමැති වර්තමාන හේතුවත් නිසා උපන්න වර්තමානයේ මේ ඇහත් රූපයක් නැමැති හේතු දෙක නැති වෙන නැති වෙන ධර්මතාවය චක්කු විඥාන කියන්නේ හිත එකම හිතක් කියනවත් නෙමෙයි ඒබඳු හිතට නවතනක් දීලා මේ කය කියලා හොඳට නාම කයයි රූප කයයි දෙක වෙන් වෙන්ව දැක්කහම දැක්කොත් යම්කිසි කෙනෙක් පෙන්වහම මේ පඨව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්ත කනබුන ආහාරයෙන් ඇතිවන රූපයට මමවත් මගේවත් කියන්න බෑ ඒක ධාතුයි කියලා දකිනවනම් අවිද්‍යා කර්මයෙන් හටගත් අරමුණු දකින හිතන අහන හිතන මේ අරමුණු හිතන්න දැනගන්න පුළුවන් ක්‍රියාවලිය අරමුණු හිතන දැනගන්න කියන ක්‍රියාවලියෙන් පස්සේ ක්‍රියාවලියට ඉපදිලා අරමුණු දැනගන්න හිතන ක්‍රියාවලියෙන් පස්සේ නිරුද්ධ වෙන ධර්මතාවය පුද්ගලයේ කෙනෙක් ඇතුළ පනවන්න ඉතුරු නොවන සිද්ධියක් කියලා දකිනකොට හිතමමයි කියලා ගන්න බැරුව මේ නාම රූප දෙක දකිනකොට මේ නාම රූප දෙක මම මම මගේ මගේ කියපු ගතිය ටික 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 ගෙවිලා යනවා හොඳට නාම රූප දෙක පිරිසිඳම දැකපු දවසට මේ නාම රූප දෙක මම කියන නාම රූප දෙක මගේ කියන ගතිය සම්පූර්ණම ගෙවිලා දිය වෙලාම යනවා එතකොට එයාට මේ රූපය මගේ හැටියට පේන්නේ මේ රූපේ පේන්නේ කොහොමද රූපේ පේන්නේ ධාතු මාත්‍රය පටිවිආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයි කියලා නාම ධර්ම ටික මම කියලා පේන්නේ කොහොමද පේන්නේ ආ පෙර විපාකේ හටගත් අරමුණු හිතන්න දැනගන්න පුළුවන් හැකියාවයි හිත මේ අරමුණු පෙනෙනකමයි හිත අරමුණු හිතනකමයි හිත හිත කියන්නේ ඔච්චරමයි කරන්න පුළුවන් ඔය සිද්ධාන්තය කරන ධර්මතාවය කෙනෙක් නෙමෙයි ධර්මතාවය කියලා දන්නවා මේ ටික දකිනකොට මම කියන ගතිය මගේ කියන ගතිය ගෙවෙනවා එදාට මේ නාම රූප දෙක නාම ධර්ම තියෙද්දි රූපේ අබල දුබල විලා රූපේ නැසුනොත් නාම ධර්ම වලට ඉන්න බෑ රූපේ තියෙද්දි ඒ කියන්නේ කර්මක්ෂය ආයුක්ෂය කියලා දෙයක් තියෙනවා
රූපේ හොඳට තියෙද්දි කර්මයේ හිඳීමේ නාම ධර්ම ටික අතහැරෙන්න පුළුවන්. ඒකට කියනවා කර්මච්ඡය කියලා. රූපේ අබල දුබල වීමෙන් කර්මයේ එහෙමම තියෙද්දි නාම ධර්ම ටික එහෙමම තියෙද්දි රූපේ අබල දුබල වීමෙන් නාම ධර්ම ටිකේ පැවැත්මට ඉඩ නැති වෙන්න පුළුවන්. ඒකට කියනවා ආයුක්ඛය කියලා. මේ දෙකම කර්මයත් ඉඳලා ආයුෂත් ඉඳලා නැරෙන්නත් පුළුවන්. නාම රූප දෙක බිඳෙන්න පුළුවන්. දෙකම තියෙද්දි හැකියාව හේතු තියෙද්දි අනතුරකින් හදිසිය වෙන්නත් පුළුවන් කියන සිද්ධියක් තියෙන මේ නාම රූප දෙකේ පැවැත්ම නැති වෙන්න. මේ කුමන විදියකට හරි නාම රූප දෙකේ පැවැත්ම නැති වුණොත් එයාට අන්‍යමන්‍යව තිබුණු නාම රූප දෙකේ සම්බන්ධතාවය නැති වුණා කියන නෝනයි මිසක මම මැරුණා දරුවා මැරුණා කියලා අඬන්න වැළපෙන්න වෙන්නේ. අන්න ඒ බඳු තැනකට මනස ගත්ත කෙනාටයි මේ ශාසනය කියන්නේ භික්ෂුව කියලා. භික්ෂුව කියනකොට මොනතරම් ගැඹුරු වටිනා භූමිකාවක්ද. ලෝකයා යම් නාම රූප දෙකක් මම කියලා මගේ කියලා ලෝකයා ශෝක කරයි නම් අන්න බලන්න අපිට ශෝකය දුක ඇවිල්ලා තියෙන්නේ කොහමද? මම කියලා මගේ කියන ධර්මතාවය නිසා. මම කියලා මගේ කියලා අරගෙන තියෙන මොකද? නාම රූප දෙක. නාම රූප දෙක මම කියලා මගේ කියලා ඉන්න කෙනාට ශෝකේනවා. මේ නාම රූප දෙක මම කියලා මගේ කියලා යම් කිසි කෙනෙක් දකින් නැත්තම් ඒ නාම රූප දෙක නැති උනට ශෝක කරන්නේ නැහැ, එන්නේ නැහැ. අන්න යට භික්ෂුව කියනවා. එහෙම කලේ මොකටද? උනේ කොහොමද? මෙන්න මේ නාම රූප කියන දෙක තියෙන්නේ කියලා පිරිසිද දැක්ක නිසා. දැන් අපිට අහගත්ත අපි මොකද්ද දුක ඇති වෙන්නේ? ශෝක කිරීම ඇති වෙන්නේ මොන වගේ වටපිටාවක් තුළද? අන්නහර මේ නාම රූප දෙක මම ආයනය කරන තාක් මම කියලා මගේ කියලා ගන්න තාක් දකින තාක් ශෝක කිරීම හැඳීම වැළපීම එනවාමයි. නාම රූප දෙක මම කියලා මගේ කියලා ගැනීම ඇති වෙන්නේ කුමක් නිසාද? මේ නාමයයි මේ රූපයයි මේ නාමය හැදුනේ මෙහෙමයි රූපය හැදුනේ මෙහෙමයි කියලා ඇත්ත නොදන්න තාත් අපි මේක මමයි මමයි කියලා ගන්නවා නේද? මෙතන නාම කියලා දෙයක් තියෙයි රූප කියලා දෙයක් තියෙයි. නාම ධර්මයන්ගේ වැඩ කටයුත්ත මේක, රූප ධර්මයන්ගේ වැඩ කටයුත්ත මේක. මෙයා මෙයාට උදව් වෙලා මෙයා මෙයාට උදව් වෙලා මේව හැදෙන්නේ මෙහෙම හේතු ටිකකිනුයි කියලා හාත්පස රවුම් කළා මේ ටික නොදන්න තාත් අපි කියන්නේ මොකද්ද? මම කියලාමයි මගේ කියලාමයි. මම කියලා මගේ කියලා ගන්නකම නැති වුණොත් නැති වෙන්නේ, නැති කරනවන නැති කරන්න වෙන්නේ කොහොමද? මේ නාමයි මේ රූපයි, මේ නාමය රූපයට උපකාරයි, රූපේ නාමයට උපකාරයි, රූපයෙන් කරන වැඩේ මේ නාම ටිකට උදව් වෙලා නාම ටිකෙන් කරන්නේ අරමුණු හිතන දැනගන්නකම කරන වැඩේ වැඩේ කරන්ඩ ඉන්න දෙන්නගේ ගති ලක්ෂණත් මේ ටික ඒගොල්ලු හැදුණු හැටිත් හොඳට පෙන්වන්න ඕනේ. ඔන්න ඔය ටික පෙන්වුවාම ටික ටික පෙන්වන්න මම ආයෙනේ නැහැ. සියලුම ආකාරي චුට්ටක් බෑ. කාම භව මට්ටමේ, රූප භව මට්ටමේ, අරූප භව මට්ටමේ කියලා තුන් භව මට්ටමටම මම ආයනය කරන එක නැද්ද? සබ්බසෝ කියලා කිව්ව එක අපි මේ මට්ටමේ මම ආයනය අයින් කරනකොට රූප භව මට්ටමේ නාම රූප හම්බ වෙනවා. ඒ මට්ටමේ අතහැරනකොට අරූප මට්ටමේ නාම හම්බ වෙනවා. මේ සියලු තැන්හිම නාම රූප දෙකේ මම ආයනය නැද්ද? අන්න යාට යසෝක කරන්නේ. නාම රූප දෙක නැති වෙච්ච දවසට ශෝක කරන්නේ. ඒ ශෝක නොකරන තත්ත්වයට පත් වෙච්ච කෙනාට මොකද කියන්නේ? භික්ෂුව. නියම භික්ෂුත්වයේ අර්ථය භූමිකාව එක. එතකොට ඒ භික්ෂුවයි කියන වචනය ඒබඳු තැන්වලදී කියන්නේ භික්ෂුව කියන වචනේ දේශනා කරන විවිධ
හේතුවාර්ථ තියෙන්නේ. මෙතනදී සංසාරේ භයං එක්කති තී භික්ඛු සසර භය දකින්නා භික්ෂුවයි කියන අර්ථයකින්. සංසාරේ භයං එක්කති තී භික්ඛු සසර භය දකින්නා භික්ෂුවයි. ගිහි කෙනෙක් වුණත් සිව්වන පිරිසට අයිති වෙන. ඒ කියන්නේ ගිහි කෙනෙක් වුණත් හදිස්සියේ මේ දර්ශනයෙන් යුක්ත වුණොත් එයා දවස් 7ක් ඇතුළත පැවිදි වෙනවාමයි නැත්තම් කලුරිය කරන්නේ. ඒ කියන්නේ ගිහි මේ ගිහි ගෙදරක වාසය කරන්න තරම් රළු කෙලෙසියක් හිටින්නේ නැහැ කෙනෙක්ට. එතකොට දැන් අපිට තේරෙන්න ඕනේ ශෝකය කියන එක දුක කියන එක කෙනෙකුට ආවනම් ආවේ මොකක් නිසාද කියලා. ශෝකය ඇති වෙන්න ළඟම හේතුව එතකොට මොකද්ද මේ පින්නක දහම් පරියායේ? මම කියන එක. මම කියන තිබුණේ කොතෙන්ටද? මොකේද? නාම රූප දෙක. නාම රූප දෙකේ මම කියලා කියන්න හේතුවල තිබුණේ මොකක්ද? මොකක් නොදන්නකමද? නාම රූප දෙක. නාම රූප දෙක නොදන්නාකම හේතු වුණා නාම රූප දෙක මම කියන්න. නාම රූප දෙක නොදන්නාකම හේතුයි මම කියලා ගන්න. නාම රූප දෙක මම කියලා ගත්ත එක හේතුයි මොකේද? ශෝක පරිදේව දුක් දුමනස් වලට. ඒ නාම රූප දෙක වෙනම දවසක ශෝක පරිදේව සැබෑවට අපේ ජීවිතේ කතාව නෙමෙයිද බලන්න. අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා කියලා මරුණු දවසට ශෝකක එනවද නැද්ද? එනවා. ඒ ශෝක වෙන තැනක අපිට ශෝකය ඇවිල්ලා තියෙන්නේ මගේ අම්මා මගේ තාත්තා මගේ නංගි මගේ දුව පුතා කියලා මිසක මගේ නොවුණු කෙනෙක් නාම රූප දෙක නැති වෙච්ච දවසක දුක එනවද? නැහැ. ඒ නාම රූප ඒ මගේ දුව පුතා නංගි මල්ලි මරන හින්දා දුක. මගේ දුව පුතා නංගි මල්ලි කියලා අපි මගේ කියලා මම ආයනය කරලා තිබුණු තැනක තිබිලා තියෙන්නේ මොනවද? නාම රූප. නාම රූප ටිකේ මම ආයනය කරන්න හේතුව නාම රූප දෙකේ කියන එක ඇත්ත නොදකීමයි කියන සහේතුකෝ යනවා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි. එකින් එක ගවේෂණය කරගෙන ගියාම අපිටම පැහැදිලි වෙයි. ඊට පස්සේ ඒක අනිත් පැත්තට මෙනවා. යම් කලක අසතාචන සෝචේති. ඒ නාම රූප දෙක නැති වෙන කල්හි යමෙක් ශෝක නොකරයි නම් එයාට භික්ෂුව කියනවා. ශෝක නොකරන්න නම් නාම ශෝක නොකරන්න නම් මොකද නැති වෙන්න ඕනේ? මොකද්ද? මමයනේ. අර පෙළම ගන්න. ආයෙ මොකද පෙළෙන් පෙර දන්න පෙර මේ අනිවු දන්න දෙයක් ගන්න එපා. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මම ආයතං. සියලු තැන්නේ නාම රූප දෙකේ මම ආයනේ නැද්ද? අසතාචන සූචේති. එයාට නාම රූප දෙක නැති කල්ලි සෝකේ නැහැ. සචිබිකුති උච්චති. එතකොට යම් තැනක ශෝක පරිදේව දුක් දුම්නස් නොවෙනව නම් නොවෙන්නේ කාටද? මොකක් නැති කෙනාටද? මම ආයනේ නැති කෙනාට. මම ආයනේ නැති වෙන්න ඕනේ කොතනද? නාම රූප දෙකේ. මම තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද කියලා පෙන්වනවා වගේ දැන් මම ආයනේ නැති වෙන්න ඕනේ කොහෙද? නාම රූප දෙකේ. නාම රූප දෙකේ මම ආයනේ නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? යථා ස්වභාවය ඇත්ත ස්වභාවය දකින්න ඕනේ. මොකද්ද ඇත්ත ස්වභාවය? මේ රූපයයි රූපේ මේ කොටස් ටික කටවි මේක ආපු මේ දෙන්න මේ තේජු මේ වායු මේ කොටස් ටික හැදුනේ මේ නිසයි කියලා රූපේ හොඳට පෙන්වනවා. නාම කියන්නේ චිත්තචෛසික අපි කෙටි කරලා නිගන්නේද? අරමුණු හිතන දැනගන්න කම. ඇත්තටම අපේ මට්ටමේ ගත්තාම අපිට යමක් හිතන්න මුකුත් දන්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඕවා කන දේවල්ද පොන දේවල්ද කියලා. හැබැයි යමක් හිතන්න පුළුවන් දැනගන්න පුළුවන් කම. මේ මට්ටමට අපි මං කිව්වේ අපි තරලව ගන්න ඈ. ගැඹුරට යනකොට ඔක්කොම හම්බ වෙනවා.
හිතනවා කියන තැන සිද්ධිය මොකද්ද මොනවද තියෙන්නේ මොකකින්ද කරන්නේ කියලා තමයි ගැඹුරට යනකොට ඉන්නේ. දැනට මේ මට්ටමට ගත්තා. අරමුණු හිතන්න දැනගන්න රූපයක් සිහි කරන්න පුළුවන්, පෙනෙන රූපේ දැනගන්න පුළුවන්. කනට සද්දයක් ඇහෙන සද්දේ දැනගන්න පුළුවන්, දැනගත දෙයට අනුව හිතන්න පුළුවන්. ඔච්චර වෙන මේද අපි අද දවසේ දන්නේ. අපිට වෙන අපි ඉන්න තැනේ පටන් ගන්න ඕනේ. අද නාම ධර්ම කියලා අපිට හම්බ වෙන්නේ ওই ටිකද නැත්නම් ඕගොල්ලන්ට පෙනෙනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ටිකකුත් පේනවද? නාම ධර්ම කියලා පෙනෙන්නේ අරමුණු හිතන දැනගන්න සිද්ධිය නෙමෙයිද? හරි. එහෙනම් ඒක ගන්න. අද නාමයි කියන ටික අරමුණු හිතන දැනගන්න කම. මේ කම ඇති වුනේ පෙර අවිද්‍යා කර්මේ. ඉබඳු අරමුණු හිතන දැනගන්න පුළුවන් කමට නවතනක් සපෙල කවුද? කාය. ඔය ටික දකින්නකොටම හොඳට නුවණින් බලනකොටම ඇහෙන් රූප දකින්නවා. රූප පේන්නේ මටයි කියලා ඇහැ සහිත තමන්ව පනවන්නේ නැහැ. ඇයි? කාය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ කියනකොට මටයි පේන්නේ කියලා කායට ඇඟිල්ල දික් කරනවද අපි? ওই සිද්ධිය නොපෙනුනතා මේ මටයි පේන්නේ කියලා අපි පේන මාව කියලා ඉඳගෙන ඉන්න මටයි පේන්නේ කියලා තව ඉඳග පෙනෙන දෙයට ඉරියව්වකුත් දෙන්නයි. ඉඳගෙන ඉන්න මට පෙනෙනවා කියලා පනවන්න පුළුවන් නේද බලන්න ඔහම ගෙන්නුව. දැන් ඕගොල්ලන්ට වෙනදට නම් අරමුණක් පේන්නේ එක්කෝ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ. හොඳයි, නාම රූප දෙක පිළිසින් දැක්කොත් පෙනෙන දෙයට ඉරියව්වක් පනවන්න පුළුවන් වෙයිද? මං කියන එක තේරෙනවද? අන්න කෙලෙස් නැති මනස, කෙලෙස් සහගත කෙනා පුද්ගලයා නිර්මාණය වෙන්න කොහොමද? ඉඳගෙන ඉන්න පෙනෙන දෙයට ඉරියව්ව පැවැත්වුවොත් කෙනා ඉන්නවා පෙනෙන දෙ එක්ක, පෙනෙන දෙ කෙනා එක්ක. එතකොට ලක්ෂණයක් තියෙ මොකද්ද? ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කෙනාට රූප බලන්න පුළුවන්. නාම රූප දෙකේ යථාභූත ස්වභාවය ගත්තොත් ඒ කියන්නේ මට රූප පෙනෙනවා. පුටුවට රූප පෙන්නේ නැහනේ. පුටුව සකස් කරලා තියෙන කොච්චරද? එයාගේ වැඩේ කොච්චරද? එයාගේ කෘත්‍යය මොකද්ද? මට ඉඳගෙන ඉන්න උදව් කළ විතරමයිනේ. පෙනෙන දෙයි මායි අතර සම්බන්ධයක් ඇති. මායි රූපයයි පුටුවයි අතර සම්බන්ධකුත් ඇති. හැබැයි පෙනෙන දෙයි පුටුවයි අතර සම්බන්ධයක් නැති. ඒ වගේ පෙනෙන අරමුණයි හිතයි අතර සම්බන්ධකුත් ඇති. හිතයි කයයි අතර සම්බන්ධකුත් ඇති. හැබැයි කයයි පෙනෙන දෙයි අරමුණ සම්බන්ධයක් නැති. තේරුණා නේද? එතකොට සතර මහා ධාතු කය හැම වෙලෙම පෙනෙන ඇහෙන සිතට නවාතනක් සපයලා නම් කයට පෙනෙන්නේ නැත්තම් පෙනෙන්නේ හිතට නම්. හරිද? කය ඇසුරු කරගෙන ඉන්න හිතට පෙනෙන්නේ කිව්වහම ඉඳගෙන ඉන්න ඉරියව්ව මටයි පෙනෙන්නේ කියලා වෙනදට අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැට ගැහුවේ පෙනෙන දේ කයට අයිති නිසායි. දැන් කයට පේන්නේ, කය ඇතුළු කරගෙන පවතින හිතටයි පේන්නේ. කය නවාතනක් දීලා කියලා දැක්කොත් පේන ඉරියව්ව පේන දෙයට ඉරියව්වක් තියෙයිද? ඉරියව්වක් නෑ. අන්න කෙලෙස් වලින් මිශ්‍ර නොවුණු මානසික ලක්ෂණ. ඉඳගෙන හිටගෙන නිදාගෙන කියන හතර ඉරියව්වෙන් එක ඉරියව්වකට නැතුව පෙනෙනවා ඇහෙනවා කියන ටික කරනවා. හරිද? කරන්න පුළුවන් ඥාන දර්ශනික. මේ නාම රූප දෙකේ මම ආයනේ නැත්තම් නාම රූපකේ නියම ස්වභාවය හසුනොත් ඉරියව්ව අතහැරෙනවා. එතකොට මේ අපවෙමු දුක් ශෝකේ නැති වෙන්න මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? මම ආයනේ නැති කරන්න ඕනේ. මම ආයනේ නැති වෙන්න ඕනේ කොහෙද? නාම රූප දෙකේ. මම ආයනේ නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? නාම රූප දෙකේ යතහ භූත ස්වභාවය දකින්න ඕනේ. ඒ සඳහායි ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපසත්තංග. මේ රූපයයි මේ රූපය ඇතිවීම නැතිවීමයි කියලා ඔගොල්ලෝ මේ ඉගෙන ගන්න. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගම ඉති සංඥා. මේ විදිහට නාම ධර්ම ටික මේ ඉගෙන ගන්න එකට. එතකොට ඔන්න දැන් අපි රළු විදිහට නාමයයි රූපයයි දෙක තියෙන්නේ කියලා
හොඳට ඉගෙනව ඉගෙන ගත්තා. රූපේ කඩලා කඩලා වෙන් කළා රූපයක් මිසක කෙනෙක් නෙවෙයි ඒක දක්ෂින අහන දෙයට නවතනක් සපේන පුත්‍ය විතරයි යකලේ කියලා තිගන්නවා. දක්ෂින වහනවා කියන සිද්ධිය අවිද්‍යා කර්ම කියන හේතුවකින් ඇවිල්ලා හැදිලා ආහාරයෙන් හැදුණු රූපේ නිවස්ණය කරගෙන පවතිනවා. එයාගේ කෘත්‍ය දකින්න අහන එක. මෙන්න මේ වගේ නාමය රූපෙටත් රූපේ නාමෙටත් ඔවුනොන්ට කරන උපස්ථානයක් නිසා මේ පැවැත්ම තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඒකේ මමායනේ කළොත් ඇතිවෙන ප්‍රතිඵලය දුක, මමායනේ නොකළොත් ඇතිවෙන ප්‍රතිඵලය දුකෙන් මිදීම කියලා දැන් අපි ඉගෙන ගත්තා. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ එක දෙයයි. මොකද්ද? හැම වෙලාවෙම ගෙදර ගියත් මේ දැන් ඉන්නකොටත් කෙනෙක් පුද්ගලයෙක් කියලා හිත මමායනේ කරමින් අරමුණු උපදින ගානේ මමායනේ නැති වෙන විදිහට පෙන්වන්න. මගේ දරුවා කියලා සිහි වෙනකොට නැත්නම් දරුවා කියනකොට මගේ කියන අදහස තියේ, කෙනෙක් කියන අදහස තියේ, පුද්ගලයෙක් කියන අදහස තියේ. එතකොට කෙනෙක් පුද්ගලයෙක් හැටියට සිහි කරනකොටම හිතට නෑ ඒ නාම රූප දෙකක් මේ තියන්නේ කියලා පෙන්වන්න. හිතට කෙනෙක් හැටියට පුද්ගලයෙක් හැටියට මම දන්න මම දකින කෙනෙක් මම අමුතු දෙයක් ඕනේ මම වේවා මගේ කෙනෙක් වේවා මම දකින කෙනෙක් හෝ වේවා. එතකොට මම ආයනේ කියන එකට ඉඩ නැති වෙන විදිහට නාම රූප දෙක පෙන්වන්න ඕනේ. භාවනා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ භාවනාව කියන්නේ මේ බණ ඇහුවට පස්සේ නිවන් දකින්න ප්‍රතිපදාව කියලා හඳුනනවා. දැන් ඉගෙන ගත්ත ප්‍රතිපදාව මොකද්ද? නාම රූප දෙක පිළිසින දකින්න එක තමයි දුක් නැති කරගන්න තියෙන එකම ක්‍රමය. දැන් ගෙදර ගිය වෙලේ ඉඳන් ඔයගොල්ලන්ට වැඩක් තියෙන්නේ මොකද්ද? ඔයගොල්ලෝ භාවනා කරන්න කියලා කැලේකට යන්න ඕනේ. දැන් තොර තෝංචියක් නැතු ඔය බණ ටික අහලා පැත්තකට කරලා අහලා ගිහිල්ලා තොර තෝංචියක් නැතුව පුද්ගලය ගැන සත්වය ගැන හිත හිතා හිටියට පළක් නැහැ. එහෙම හිතන්න දෙන්නේ නැති වෙන්නයි මේ බණ ඇහුවේ. මේ බණ ටික ඇහුවට ගෙදර ගිහිල්ලා රෙදි හොදනකොට බලම්පිකන් ටික හොදනකොට බත්තු වෙනකොට මහා හාල් ටික කරනකොට රෙදි පිළි ටික හොදනකොට පුද්ගලය ගැන සත්වය ගැන පොඩි කාලේ ඉඳන් කළ කී දේවල් තොර තුංචයක් නැතුව ගිරවගේ හිත කියවනවා කියවනවා ඒකත් පිළිගන්නව නම් ඔගොල්ලන්ට මේ අහව බණ ටික වැඩකුත් නැහැ. මේක උපදේශයක් කරගනත් නැහැ. නාම රූප දෙකේ මමායනේ මිදෙන්නෙත් නැහැ, දුකෙන් මිදෙන්නෙත් නැහැ. එහෙම කරන පැවැත්ම නවත්තලා දුක නැති වෙන විදිහට උපදින අරමුණු ටිකක ඇත්ත දකින්ද කියන කාරණාවයි මේ පණිවිඩයෙන් වෙන්නේ. ඇත්ත නොදැක්කොත් දුක එනවා, ඇත්ත දැක්කොත් දුකෙන් මිදෙනවා කියන පණිවිඩයයි කිව්වේ. ඒ කියන්නේ ගෙදර ගෙහෙල්ලා මොනම ඉරියව්වක වැඩකටයුතු කරන්න හදනකොට පුද්ගලයේ සත්‍යයේ කෙනෙක් කියලා සිහි වෙනකොට මොගලන්ට කරන්න තියෙන එක දෙයයි. මොකද්ද? ඒකේ මම ආයනය කරන්න නොදෙන විදිහට, මම මගේ කියලා ගන්න ඉඩ නොතිබෙන විදිහට. ඒක කෙනෙක් නෙමෙයි, ඒක නාම රූප දෙකක් නේ තියෙන්නේ. දන්න වේවා, දන්න හඳුනන වේවා, නොදන්න නොහඳුනන වේවා, පුද්ගල භාවයට, සත්ව භාවයට සිහි වෙනකොටම කෙනෙක් පුද්ගලෙක් හැටියට හිතට කියවන්න ඉඩ දෙන්නේ නැතුව ශනිකව පෙන්වනවා. මොකක්ද? නාම රූප දෙක. ඔය මං කියපු විදිහට පුළුවන් විදිහට රූපේ අර්ථ දක්වනවා, නාමයේ අර්ථ දක්වනවා. මේ නාම රූප දෙක මොකද්ද? මේ නාම රූප දෙක ගැන දන්නා වූ නුවණ කියන්නේ නිවන යතුර. දැන් අද ඉඳලා මම ඕගලන්ට යතුර යතුර දෙනවා. මේ යතුර මොකේද? ලෝකෙන් ඈතර වෙන්න ඕගොල්ලෝ
ජරා මරණ ශෝක පරිදෙව දුක් දුම්නස් නින්දා අපහාස ඇනුම් බැනුම් තාඩන පින්න කියන සියලු දුකෙන් යුක්ත වෙලා පීඩිත වෙලා මිරිකිලා හැම වෙලාවෙම දාහයකින් ඉන්න මේ වටපිටාව නැමති දුක නැමති වටපිටාවේ මිදිලා මාර්යාගේ ඇස්වල හොරෙන් පැන්න යන්න තියෙන යතුර ඕක නැති කරගන්න එපා කාටවත් දෙන්නත් එපා අහු වෙන තැනක කියන්නත් එපා හරිද ඕක හොරෙන් භාවිතා කරන්න මාර පිටසක මච්චු මාර ක්ලේශ මාර අභිසංස්කාර මාර කියලා ඉන්නවා ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට අරමුණු හිතවල ඒකට කැමැත්ත ඇති කරවල අකමැත්ත ඇති කරවල තොර තෝන්චක් නැතු හිතින් ගින් කිරින් කරව කරව මේ නාම රූප දෙකේ බඳවල තියාගන්න තමයි මායාගේ පිරිස හදන්නේ කෙලස් ක්ලේශ මාර මේ යතුර තමයි එහෙම පුද්ගලියක් සිහි කළා ඇලීම් බැඳීම් දෙක ඇති කරලා මේ නාම රූප දෙකේ බඳවල ඕගොල්ලෝ දුක කරා ගෙනියන්න එයාට කැමතිසේ කරන්න ඉඩ නොදෙන විදිහට ඕගොල්ලෝ හිමීම් මේ දොර අරගෙන පයින්නවා කෙනෙක් කියලා සිහි කරනකොටම වෙනදා මාර්යා ඒ පැත්තට තල්ලු කරන කෙනෙක් ගැන හිතපන් කියලා තල්ලු කරන පැත්තට යන්න නොදී අනිත් පැත්තේ දොරින් ටක්කාලා යනවා මේ යතුරු දුන්නේ ඒකට පැනලා යන්න සිහි කරනකොටම නෑ මෙතන නාම රූප දෙකක් නේ තියෙන්නේ රූපය මෙහෙමයි නාමය මෙහෙමයි මේ නාමය රූපයයි කියලා හිතනවා එතකොට පුද්ගල භාවයෙන් හිතට හිතන්න ඉඩ දෙන්නේ නැහැ. පරණ හුරුවට ආයෙත් කෙනෙක් කියලා සිහි වෙනවා. නැ කෙනෙක් කිව්වට මෙහෙම කෙනා කියලා සිහි වෙන හැම අරමුණකම හැකි ප්‍රමාණයෙන්. පුද්ගල භාවයට හිත කියවන එක නතර වෙලා හිත කියවන්න නොදී මෙන්න මේ නාම රූප දෙකක් තියෙන්නේ කියන එක සිහි කරවන්න මේ පෙන්නපු විදිහට සිහි කර හිටියොත් සත්ත පුද්ගල නොවන මමායනය කරන්න බැරි නාම රූප ධර්මයක් තියෙන්නේ කියන එක එන්න මතු වෙයි. පුද්ගලිය සත්‍යය කියන හැඟීම් ටික ටිකෙන් ටික ගෙවේ. නාම රූප දෙකක් තියෙන තැනක සත්‍යය පුද්ගලිය ඉන්නවා දුවල පුතාල නැද ඉන්නවා තමන් ඉන්නවා කියලා පෙනෙන දැනෙන හැඟෙන මට්ටමටයි ලෝකය කියලා කිව්වේ. ඔය විදිහට හිතන කියන කරන කතා කරන මට්ටමට කියනවා ලෞකිකයි ලෝකේ කියලා. ලෝකේ කියන්නේ දුක. අපි ලෝකේ පෙනෙන දුව පුතා අම්මා තාත්තා දුව නංගි මල්ලි සහෝදරය මම කියලා හිතන පෙනෙන තැනක නාම රූප කියලා ධර්මතාවයක් තියෙන්නේ කියලා පෙනෙන හිතෙන දැනෙන කමටයි ලෝකෝත්තර කියලා කියන්නේ. ලෝකයාගෙන් එතරයි මේ නාම රූප දෙක දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි කියලා දැකලා බලලා හිතලා අඬලා වැළපිලා විලාප දීලා බැඳුම් ඇති කරගන්න පැවැත්මෙන් එතරයි. එයා නාම රූප දෙකක් තියෙන්නේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලන්න මේ ශරීරේ මම කියන පැවැත්මිනුත් මගේ දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි තව සත්‍ය පුද්ගල කියන සියලුම සංඥා මනසිකාරයන්ගෙන් ටිකෙන් ටික මිදෙනවා. කෙරවලට යනකොට නාම රූපයි කියන ධර්මතාවය දැකලා සත්ව පුද්ගල භාවයේ ශුන්‍යතාවේ සාක්ෂාත් කරගෙන ලෝකෙන් ඈතර වෙනවා. ලෝකයන් ද සිරු දුකෙන් ඈතර වෙනවා. සීති භූතෝස්මිනී භූතු නියුනේ වෙමි සිසිල්ලූ යෙමි කියලා. එතකොට ඒ සත්ත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින මානසික තත්ත්ව තියෙන තැනකට ලෝකෙ කිව්වනම් එබඳු ලෝකෙන් එතර වෙලා ලැබඳු ලෝකෙන් මිදෙන්න තියෙන යතුර තමයි මේ නාම රූප දෙකක් කියන නුවන්. ඒක තවලා ගෙදර ගෙහෙල්ලා ලාච්චුවකට දාලා ඒ ලාච්චුවට යතුරක් දාලා දාන්න නෙමෙයි මේ යතුරු දුන්නේ. හොඳට මතක තියාගන්න මේ යතුරු අරගෙන ගිහිල්ලා අපි වෙනදට කරන්න එහෙමනේ වටිනවනම් ඒකෙන් දුන්නේ දොර අරින්න ඒ දොරාරින් අරින්න දොර කොහෙද තියෙන්නේ කියලා වෙහෙතෙන් නෙමෙයි අපි කොවන්න මොකද්ද? ඒ යතුරු අරගෙන ගිහිල්ලා තව යතුරුකින් ලාච්චුවක් කරලා ඒ ලාච්චුවට දාලා ඒකට යතුරු දාලා යතුරු අතට ගන්න එක. යතුරුට යතුරුක් දාන්න. නමුත් දැන් එහෙම කරන්න නෙමෙයි මේක දුන්නේ හොඳට දොර අරගෙන යන්න. ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන්න යතුරු.
මේ යතුරෙන් විතරමයි ඒ කියන්නේ මේ විදිහට ලෝකෙන් ඈතර වෙන පැත්තේ තියෙන යතුරකින් විතරමයි යන්න තියෙන්නේ. අරමුණක් සිහි වෙනකොට පුද්ගලයේ කෙනෙක් සත්‍යයක් කියලා හිතින් කියින් කිරින් කරවන්න පැත්ත තමයි එක දොරටුවක් මාර්ය විසින් තල්ලු කරනවා ඒ දොරටුවෙන්. එහෙම තල්ලු කරද්දී ඒ දොරටුවෙන් යන්නේ නැතුව ඒකෙන් කියොත් ලෝකෙට යන්නේ ජරා මරණයට යන්නේ ඒ දොරෙන් යන්නේ නැතුව ලෝකෙන් ඈතර වෙන පැත්තට අරගෙන යන්න දුන්නු යතුරක් තමයි ඔක මොකද්ද ඒක කරන්නේ කොහොමද පුද්ගලයේ කත්ය කියලා සිහි වෙනකොටම නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා බලනවා බලන එක හරියට කියන තේරුම දැනගන්න කොහොමද පුද්ගල භාවයට හිතට කියවන්න බැරි වෙන්න ඕනේ කෙනෙක් කියලා හිතනකොටම නෑ එතන තියෙන මෙහෙම රූපයක් මෙන්න මෙහෙමයි හැදිලා තියෙන මෙතන නාම ධර්ම ටිකක් කියලා පෙන්නනකොට අර හිතන ද ආපු විදිහට පුද්ගල භාවයෙන් දෙකටම හිතන්න යන්න බෑ. ඔහොම පුද්ගල භාවයට එන හැම අරමුණක් අරමුණක් ගානෙම පුද්ගල භාවයට හිතන්න නොදෙන විදිහට පුළුවන් නම් නාම රූප දෙකක් තියෙන්නේ කීකියා පෙන්නඳ ඇත්තම මොකක් වෙයිද කියලා බලන්න. ඕගොල්ලෝ අධිකමයක් නොලැබුවොත් නිවන් නොදැක්කොත් තමයි පුදුමේ. ඊට පස්සේ මේ අහගත් ධාම් ටික අරගෙන පැත්තකට තියලා හොඳට බණ ඇහුවා සිලුත් ගත්තා. හැබැයි ගෙදර ගිහිල්ලා වෙනද වගේම සත්වය ගැන පුද්ගලය ගැන තොර තෝංචියක් නැතුව හිත හිතා ඉන්නවා. ඒ හිතන එක වළක්වන්න කිසිවක් අරගෙන ඇවිල්ලා නැහැ. පොයට සිල් ගන්න ගියාට ඥාන දර්ශනයක්වත් සිහියක්වත් අරගෙන ඇවිල්ලා නැත්තම් මේ සිල් ගැනීම පළක් තියේද? අරගෙන වැඩක් තියේද? වෙනද වගේම හිත හිත පුද්ගල භාවයට ඉන්නවා නම් කෙලෙස් නිවන් දැක්කොත් අහපු බණ නිසා නිවන් දැක්කොත් තමයි පුදුම. බණ ඇහුවේ ආරණ්‍යට ආවි බණ ඇහුවේ නිකන් නෙමෙයි ගෙදර දොරේදී ජීවත් වෙන්න යමක් අරගෙන යන්නයි. ගියාට පස්සේ වෙනද වගේ උන්න ගිය වෙලාවෙ ඉඳන් හිත ඇතුලෙන් පටන් ගන්නවා කතාව. පුද්ගලයා ගැන සත්‍යය ගැන අල්ලපු ගෙදර නංගි ගැන හවල් කෙනා ගැන ඔහොම පටන් ගන්නකොට ඒ විදිහේ කතාවට ඉඩ දෙන්නේ නැතුව ආංගර අහගත් ධර්මයෙන් ඉගෙනගත් නුවණ භාවිත කරන්න. එතකොටයි ලෝකේ සංසිඳෙන්නේ. ලෝකෙන් ඈතර වෙන්නේ. කොච්චර බණ ඇහුවත් අහගත් දේ ජීවිතයට එකතු කරගන්න නැත්තම් ඕගොල්ලොන්ගේ කෙලස් නිවෙන්නේ නැහැ. අද අපිට වෙලා තියෙන එක. අද අපි ඕනම තැනකින් බණ ඇහුවොත් අන්තිමට මේ පෙන්නන්නේ එක උත්තරයක්. අපි දක්ෂ නැතිකම තියෙන්නේ නුවණ නැතිකම. අපිට හිතෙන්නේ බොහෝ ධර්ම දේශනා තියෙයි වගේ. නමුත් ඕනම තැනකින් පෙන්නන්නේ එක අර්ථයක්. මේ විපාක නාම රූප දෙකේ ශුන්‍යතාවය. දැන් ඔන්න මම නාම රූපයි කියලා ඇහුවා. අහගෙන ගෙදර ගියා. වෙනද විදිහටම තොර තෝංචියක් නැතුව සත්වය ගැන පුද්ගලය ගැන ළමයි ගැන හිතනවා හිතනවා හිතනවා. හැබැයි මේ හිතන ගතිය අඩු වෙන්න මේ ඉගෙන ගත දේ යොදා ගන්න නැහැ. මේක අහලා පැත්තක සිලුක් ගත්ත බණත් ඇහුවා වෙනද විදිහටම හිතනවා. අඩුවක් නැහැ. හැබැයි ඉතින් කාලයක් යනකොට කෙලෙස් ගෙවිලත් නැහැ. පුද්ගල භාවෙ හිඳිලත් නැහැ. දුක ගෙවිලත් නැහැ. වෙනද වගේමයි ජීවිතේ දුක. ආයතන බණ හරි නැහැ. එහෙනම් නිවන් දැක්කේ නැහනේ. තව තැනකට යනවා. එතන ගිහාම උගන්වනවා චිත්තචෛතසික රූප කියලා ධර්මතාවයක් තිය කියලා. දැන් අරකම තව ටිකක් කෙටි කරලා වෙන විදිහකට පෙන්නනවා. හුදුට චිත්ත කියන්නේ මොකද්ද? චෛතසික කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? හුද්දට කනත් නමලා අහගන්නවා. අහගෙන ඉගෙන ගත්ත හයකත් පැත්තකින් තියලා ගෙදර ගිහිල්ලා තොරතෝ චඥතු වෙනද වගේම පුද්ගල භාවයෙන් කතා කර කර කතා කර කර ඉන්නවා. ආයේකට තුට්ටක්ම ඉගෙන ගත්තදී උදව් කරගන්නේ.
නංගි ගැන අක්කා ගැන කමනේ ගැන රාණි ගැන ඕවා ඉතින් හිත 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 ඉන්නවා. ඉතින් ඉන්නවද කියලා දන්නේ නැහැ මම එක්ක යට ලෝකෙදී මට. එතකොට හිත හිත ඉන්න පොඩි කාලේ හැටි තමන්ට බැනුවා ගහපුවා හොඳ කියපුවා කැමැත් ඇති වෙන අකමැත් ඇති වෙන විදිහට පුද්ගල භාවයෙන් හිත 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 ඉන්නවා. දුක ගෙවිලා නැහැ, කිලිස් ගෙවිලා නැහැ, වෙහෙස ගෙවිලා නැහැ. ඒ බණ ටිකත් හරි නැහැ. එතන ධර්මය හරි නැහැ. එතන බණ හොඳයි නම් රහත් වෙන්න එපා, නිවන් දකින්න එපා. නිවන් දකින්න බැරි නම් ඒ බණ හරි නැහැ. තව තැනකට යනවා. ගිහාම එතන උගන්වනවා මොකද්ද? පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා. රූප, වේදනා, සංඤා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයක්. රූපය කියන්නේ මෙහෙම වේදනා. දැන් එකින් එක වෙන් කළා. අතන නාම රූප කියලා පෙන්වුවා. ඒක බෙදලා චිත්තජයසි කියලා මෙතන පෙන්වුවා. මෙතන එක පහක් කොට පෙන්වුවා. හුද්දටහ ගත්ත රූපය කියන්නේ මොකද්ද? වේදනාව, සංඥාව, සංකාරය, විඥානේ. ඒව ඇති වෙනකම් අහගත්ත හොඳට එකක් තියාගත්ත ගෙදර ගියා. වෙනද විදිහටම ළමයි ගැන, දරුවෝ ගැන, දරුවන්ගේ වැඩ කටයුතු ගැන, නෑදෑ යාළ මිත්‍රයෝ ගැන හිත කෙරළවරක් නැතුව හිතනවා. වෙනසක් නැහැ ඉතින්. මේ ඉගෙන ගත්ත එක වෙනම ජීවත් වෙන එක අපි වෙනවා. අනේ කාලයක් යනකොට දුක චුට්ටක් ගෙවිලා නැහැ. පුද්ගල භාවයේ හිඳිලවත් නැහැ. හැඟීම් එහෙමමයි. ඒ කියන්නේ බණ ඇහුවට චුට්ටක කෙලස් ගෙවිලා නැහැ. ඒ කියන්නේ එතන දර්ශනීය අඩුවක් ඇති. දර්ශන හරියන මගේ කෙලස් ගෙවෙන්න එපා. ඒ එතන එකත් හරියන්නේ. තව තැනකට යනවා. මේ සියලු සංස්කාරය අනිත්‍යයි. නැත්තම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අනිත්‍යයි කියලා උගන්වනවා. ඉගෙන ගන්න ආර විදිහට හිතනවා. නැත්තම් ස්කන්ධය දුකයි අනාත්මයි. මේ විදිහට මොන විදිහකට හරි බණ අහන්න හම්බුනාම කියන්නේ විපාක නාම රූප දෙකේ ශුන්‍යතාවය. අහගන්නවා. මේක අහගන්න මොකටද? ලෝකෙ මිදෙන්න, දුකෙ මිදෙන්න. නමුත් ඒක වැත්තෙන් තිබ වෙනද විදිහටම ජීවත් වෙනවා. ඉතින් අද ඒ වැඩේම කරන්න ඕනේ හැබැයි ඈ හරිද? ගෙදර ගිහිල්ලා මේ නාම රූප දෙක ගැන මම හොඳට ඉගෙනුවා කියලා දුන්නා. මේක හොඳට අහන්න ඕනේ. දැන් හොඳට හුඟකන් දීලා හොඳට කල්පනා කරලා දැනගෙන ගෙදර ගිහිල්ලා මේක හොඳට පරිස්සම් කරලා පෙට්ටියක දාලා පෙට්ටියට ඇතුළක් දාලා තියලා වෙනද විදිහට දරුවෝ ගැන, මුණුපුරෝ ගැන, නෑදෑ යාළු මිත්‍රයෝ ගැන හොඳට හිත හිත ඉන්න ඕනේ. එතකොට දුක ගෙවි. මොකද්ද දැන් බලාපොරොත්තු අපි? ඇයි මොකද්ද මේ? හාමුදුරුව හරි තව කෙනෙක් හරි අපේ කන හේදිල සූවන් වෙනකම්ම කියපම් බන කියන දැනකින් ඉන්නේ. අපිට නම් කරන්න බෑ. අපව රහත් වෙන තැන දක්වාම කවදහරි දවසක කෙලස් ගහලා යන හේදිල යන හොඳ වතුර පාරක් වගේ හොඳ බණක් එයි. තාම මේ ආපු ඒවෙන් අහගත්තේ වෙන කෙලස් හේදිල යන බණක් ආවේ නෑ කියලා අනුන්ට බාර දීලා තියෙයි. මෙන්න කන දීපං සෝවන් කරවලා. එහෙම නෙමෙයිද කරන්නේ? මේ බණ අහන එකේ තේරුම මෙතනින් නෑ. තව තැනකට අසෝවන් වෙනකම් බණ අහනවා. සකදාගාම වෙනකම්. ඕක නෙමෙයි. පින්වත්නි හොඳට තේරුම් ගන්න, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළත් මේ කෙලෙස් හිදිලා යන්න බණ කියන්නේ. අපි තුලින්ම කෙලෙස් උපදන උපායකට යුතු ඒකට කල්යාණ මිත්‍රයසක සද්ධර්ම ශ්‍රවණයෙන් උපකාරයක් ලැබේ. ඔගොල්ලෝ බුද්ධිමත් උනා නම් ධර්ම දේශනා 100ක් ඇහුවා නම් ධර්ම දේශනා 100ක් නෑ, 100ම එක අර්ථයයි ඔයගලන්ට කියලා තියෙන්නේ. මොකද්ද කියන්නේ? මෙන්න මේ අර්ථය. නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වා නම්, නාම රූප දෙකක් තියෙන්නේ කියලා කිව්වේ මොකද්ද? අනාත්මයි කියන එක නේද? තංගල අර්ථෙ පිට ගන්න. අනාත්මයි කියන්නේ ආත්ම විදිහට හිතන්න එපා, ආත්ම විදිහට බලන්න එපා කියන එක නේද? නාම රූපයි කියලා කිව්ව අනාත්මයි කියන එක නේද කියලා දුන්නේ. රූපය අනාත්මයි කියන එකෙන් කිව්වේ ඒ විදිහට ආත්ම විදිහට බලන එක නව වැරදි. ආත්ම විදිහට බලන එක නවත්ත ගන්න දුන්නු පණිවිඩේ නේද කියලා සෙනික උත්තරයක් ගත්තනම් ගෙදර ඉඳලා ආත්ම විදිහට හිත කියවන ගානේ මේ අහගත්ත පණිවිඩේ ඉදිරිපත් කරා නම් රහත් වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් ධර්ම දේශනා වුණේ නැහැ. සරල බණ පදයක් ඇති.
රහත් වෙනවා. අද කොච්චර බණ ඇහුවත් රහත් වෙන්නේ නැහැ. ඇයි? වචනයක අර්ථය ගන්න තියෙන අදක්ෂකම. වචනයක කෙලවර ගන්න නොහැකියාව. රූපේ සතර මහා ධාතුයි කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන කියන වචනේ හොඳටම ප්‍රමාණවත් බුදුරජාන් වහන්සේගේ කාලේ අරිහත්ත්වයටම වෙන මුකුත් ඕනේ. සියලුම කෙලෙස් නසල අරිහත්ත්වයට මෙwidetilde වචනේ ඇති. අද එහෙම නෙමෙයි. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බෙදලා 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 සලාද වෙන විදියට හදලා දුන්නත් අහනවා එච්චරයි. ඇයි මේ වෙනස? එදා හුදුට හිතනවා. අද හිතන්නේ වචනේ අර්ථය ගන්න. හැම රූපයක්ම සතර මහා ධාතුවේ උපාදාය රූපයි කියලා පෙන්වුවා නම් එදා මහ භූතය කියපු ගමම්ම එදා නුවණයි කියලා කියන්නේ. මහ භූතය කියලා කිව්වේ රූපය අනාත්මයි කියන එක නේද කියලා ශනිකව තමන් හිතලා. රූපය අනාත්මයි කියන එකෙන් හිතුවේ ඒක ආත්ම විදිහට බලන්න එපා කියන එක නේද? ආත්ම විදිහට බලන්න එපා කිව්වේ ඇයි? එතකොට දුක එන හින්දා නේද? දුක ඇති වෙනවා ආත්ම විදිහට බැලුවොත්. ආත්ම විදිහට පෙනෙන්නේ අනාත්ම බව නොපෙන්නන තාක් කියලා පටවි කියන වචනේ ඇහුනේ. පටවි සතර මහා ධාතුයි කිව්වේ. සතර මහා ධාතුයි කිව්වේ අනාත්මයි කියන එක නේද? අනාත්මයි කිව්වේ ආත්ම බලන් එපා කියන එක නේද? ආත්ම බලන් එපා කිව්වේ දුක එනවා හිම බලනකොට නේද? දුක නොවෙන්න නම් ආත්ම නොබලන් ඕනේ. ආත්ම නොබලන් නම් අනාත්මේ දැක්ක යුතුයි කියන එක නේද මේ කිව්වේ කියලා. පටවි කියන වචනේ ඇහෙනකොටම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා දුකක් දැකලා දුක ඇතිවෙච්ච හේතුවක් දැකලා මේ හේතුව නැතිව දුක නැති වෙනවා කියලා දැකලා එහෙනම් මම මේ පටවි ධාතු සංඥා මේ සතර මහා ධාතුයි කියලා මෙනෙහි කරන්න ඕන කියලා. එක වචනේ අහනකොටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් තමන් ගෙනියන තමන් දක්ෂයි. අද පටවි කිව්වොත් පටවි අර සතේ ගොම්බෙට්ටක් දැම්මම දග්ගල වැටුනම වැටුනම වගේ පටවි කිව්වොත් පටවිම තමයි. සතර මහා ධාතුයි කිව්වොත් සතර මහා ධාතුම තමයි. අඩියක්වත් හොල්ලන්නේ හාමුදුරුවම නැත්තම් මන කියන කෙනම උස්සපන් ඉතුරු කකුල තියපන් හැපෙතන් කියලා වගේ ඇයි සතර මහා ධාතුයි කිව්වේ කියලා තයි ඉතුරු එකත් හිතවන්න ඕනේ. ඇයි එහෙම හිතුවේ කියන එකත් හිතවන්න ඕනේ. එදා නිවන් දකින්නත් අද නිවන් නොදකින්නත් හේතුව ඒක මිසක අපි අදක්ෂකම මිසක බණපදී අඩු එළිය නෙමෙයි. ගොඩක් බණ එපා. මේ රූපයේ සතර මහා ධාතුයි කියන එකම වචනේ හොත්තටම ප්‍රමාණවත් බුදුරජාන් වහන්සේ කලින් නිවන් දකින්නේ. ඉතුරු ටික අරගෙන යනවා එයා තනියම. කොහොමද? ඇයි සතර මහා ධාතු කියලා කිව්වේ? මුකුමන අර්ථයක් සඳහාද? මේකෙන් පෙන්වේ හැම රූපයක්ම අනාත්මයි කියන එක නේද කියලා ටග්ගල අර්ථ ගත්තා. රූප අනාත්මයි නම් ඒකෙන් කිව්වේ ආත්මව හිතන්න එපා කියන එක නේද මට මේ කියන්නේ? ඇයි මට ආත්ම හිතන්න එපා කියන්නේ? එතකොට ආත්ම බලන දුක එනවා හින්දා නේද කියලා ටග්ගල අර්ථ ගන්නවා. බලන්න මේ වචනෙන් එයා දුක දුක ඇතිවීමද ගත්ත හැටි. දුක නැති වෙන්න නම් ආත්ම බලන්න එපා. එහෙමනම් මේ අනාත්මේ බලන්න කියන එක නේද මේ කියන්නේ? කිව්වා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. සත්ව පුද්ගල භාවයට සිහි වෙන හැම ආරම්භයක් ගන්නම නැහැ. මට පුද්ගල භාවයට සිහි වුණා රූපය අනාත්මමයි. අර අර්ථේ පිටන සතර මහා ධාතුමයි. අය සතර මහා ධාතු තියෙනවා මට මම බලන පුද්ගලයාගේ සතර මහා ධාතු තියෙනවා නෙමෙයි. අපි දැන් කොච්චර කෙලෙසද කියනවනම් අපි ඉතින් කෙනෙක් කියලා බලන පුද්ගලයාගේ හැදිරලා තියෙන සතර මහා ධාතු වෙනේ කියලා තව කෙලෙසි ඇතිවමනේ කරනවා. පුද්ගලයා කියලා බලන පුද්ගලයා හැදිරලා පුද්ගලයාගේ ඇඟේ තියෙන සතර මහා ධාතු නෙමෙයි. පුද්ගල භාවය ගෙවා ගන්නයි ඒ රූපේ පුද්ගලයෙක් කියලා සත්වයෙක් කියලා නොදකින්නයි මේ ධාතු සංඥාව. තව පුද්ගලයා ඇතුලේ සත්වයෙක් කියලා දකිනවා කියන්නේ ප්‍රපංචය ඇතුලේ ප්‍රපංචය. පොතේ මතක තබාගන්න මේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා ඉගෙනුවා කියන්නේ මොකද්ද? අනාත්මයි කියන එක.
අනාත්මයි කියලා කිව්වේ මොකද්ද? මම ආයනය කරන්න එපා කියන එක. ඇයි මම ආයනය කරන්න එපා කිව්වේ? දුක එනවා කියන එක. දුකට හේතුව මොකද්ද? මම ආයනය කරන එක. මම ආයනය කළේ ඇයි? අනාත්මය නොදන්න එක, අනාත්මික නාම රූප දෙක කෙනෙක් නොදන්න එක කියන ටික ශ්‍රණිකව ගන්නවා එදා. මේ කියනකොට ඔය චතුරාර්ය සත්‍යතාව අපි පැත්තකින් කතා කළේ. එදා නිවන් දකින්න එකයි අද නොදකින්නයි කියන වෙනස. අද දැනු මේ නාම රූප දෙක අහලා පැත්තකින් තියලා ගෙදර ගිහලා වෙනද විද්‍යහෙතම් පුද්ගල භාවයෙන් හිත හිත ඉන්න. අනිවාර්යෙන් හෙට තව ගැඹුරු බණක් ඕනේ වෙයිමයි. එතනින්ුත් අහන්න. අහලා ඒ ටිකත් අහලා තියලා ගෙදර වෙනද විදිහම ජීවත් වෙන්න. ඕගොල්ලන්ගේ මේ ජීවිතේ නෙමෙයි මෛත්‍රී බුදුජන් වහන්සේ පහළුනොත් ඔය ටිකමයි ඔයගොල්ලෝ කරන්නේ දාට. කවදාවත් දුක කිව්වෙ වචනයක අර්ථය පිළිටුවා ගන්න. මේ කරන්නේ මොකද්ද කියලා බලන්න. මේ මේ තමන්ගේ ජීවිතය දුකෙන් මුදව ගන්න උපදේශයයි මේ ධර්මය කියලා හම්බ වෙන්නේ. ඒක ජීවිතේ යොදා ගන්න. ආයෙම සිල් ගන්න භාවනා කරන කැලේට ආරන්ට වෙන්න නෙමෙයි කැලේට ආරන්ට ආපු වෙලාවේ ජීවත්වන ජීවිතයේ දුක කිවෙන විදිහට ජීවත් වෙන්න හදා ගන්න ඒ උපදේශය මේ. ඉතින් ওই ටික තමයි මට පෙන්වන්න තියෙන්නේ. එක දෙයක් විතරක් මතක් කරන්න. මම නෙමෙයි බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ දුක්ඛ සත්‍යය. දකින්නත් පුළුවන්, අහන්නත් පුළුවන්, නාසය දිවට ශරීරයට දැනෙන්නත් පුළුවන්, හිතට දැනගන්නත් පුළුවන් විදිහටයි තියෙන්නේ. සමුදේ සත්‍යය. දුක ඇති කරන හේතුව ඇහෙන් බලලා ගන්න බෑ, කනෙන් අහලා ගන්න බෑ, නාසයෙන් ගන්න බෑ, මනෝමයෙන්මයි හිතේ කර ගන්න දෙ. ඇහෙන් පෙනෙන දේ අරබය මනෝමයෙන් පුදව ගන්න වෙනවා මිසක පෙනෙන දේ නිසා ඉබේ එන්නේ නැහැ. ඇහෙන ඇහෙන දෙයට හිතෙන් උපදව ගන්න වෙනවා මිසක තණ්හාව හොඳයි කියලා ඇහෙන දෙයින් තණ්හාව එන්නේ නැහැ. ඒක නේද? ඒ වගේ නාසය දිව ශරීරයෙන් තණ්හාව එන්නේ නැහැ. ඒක විඤ්ඤාතයි. නිරෝධ සත්‍යය. දකින දේ නිසා නිරෝධය එන්නේ නැහැ. දකින දේ අරඹය නුවණින් සාක්ෂාත් කරගන්න වෙන්නේ. ඇහෙන දේ නිසා එන්නේ නැහැ. නදිත්‍ති නසුත නමුත පෙනෙන දේ ඇහෙන දේ දැනෙන දේෙන් එන්නේ නැහැ. ගත මාර්ග සත්‍ය මාර්ගය. නදිත්‍ති නසුත නමුත විඤ්ඤාතයි. නිවන් මඟ කවදාවත් දැකලා ගන්න බෑ. පෙනෙන දේෙන් මෙහෙම පෙනෙනකොටම අපේ යගෙන නිවන් මඟ ඉබේයිද? නැහැ. ඇහෙන දේ මේ කතා කරන වචනකින් ඔයගලන් නිවන් මඟ උපදෙයිද? එන්නේ නදිත්‍ති උපදින්නේ නසුත උපදින්නේ නාසය දිවට ශරීරයට නිවන් මඟ උපදින්නේ විඤ්ඤාත නුවණින් ගන්න ඕනේ. ඔගලන්ට නිවන් මඟ උපදවා ගන්න උපදේශනයක් විතර හැමදාම ලැබෙන රූ නාම රූප දෙකක් තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්. ශනිකව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන තැන දක්වාම තමන් අරගෙන යන්න. එදා කළේ ඒක. අද ඔගලන්ට බැරි නිසා අද අපිට වෙනවා කියලා දෙන්න. මොකද ඇත්තටම විචාරශීලීකමයි අපේ අඩු. එදා උපතිස්ස පොලිත්ත පරිත්‍රාජක දෙන්නට සසර දුකයි දුකෙන් එතර වෙන මාර්ගයක් හොයන්න ඕනේ කියන තැනට නුවණ තිබුණා. ඒගොල්ලන්ට මාර්ගය විතරයි අඩු. ලැබුණ ගමන් අප්‍රමාද. අද දුකින් එතර වෙන මාර්ගය නෙමේ. උඹලට ජීවිතයේ දුකයි, උඹලා ඉන්නේ දුකේ නේද කියලා දුකක් කියලා දෙන්න ඕනේ. දුකක් කියලා දීලා මේ දුකෙන් ඉඳ හොඳ නෑ කියලා දීලා ඒ හින්දා ඊතර වෙන්න කැමති වෙන්න කියලා බලෙන් කැමති කරවල ඉවරලයි පාර කියලා දෙන්න වෙලා තියෙන්නේ. ඒකයි දින ප්‍රශ්නේ. ඈ කෙලිම දුක කලකිරුණු කෙනාට මාර්ගය ගැන කියන්නේ ඒ තරම් අපහසු නෑ. ඉක්මනට දෙනවා. දැන් අද ඊතර වෙන පැත්තේ මාර්ගය කියලා දෙන්න ඉස්සෙල්ලා ඉන්න තැන දුකයි ඒක හොඳ නෑ. ඒ හින්දා යන්න කැමති වෙන්න කියලා ඉන්නේ දුකයි කියලා දෙන්නත් වෙනවා. දීලා ඉවරලා නිස්සරණයට කියන්න වෙනවා. ඊට පස්සේ මග කියන්න වෙලා තියෙනවා. ඒ වගේ බණ පදයක් කියනකොට කියලා දෙනකොට මේක ඇහුවේ බොහෝ බොහෝ වචන පිටිපස්සේ යන්න හුරු වෙන්න එපා. කෙටි වචනකින් උන අර්ථය පිටුවා ගන්න උත්සාහවත් වෙන්න. ඒ හින්දා මම දන්නවා ඕගොල්ලෝ මෙතන ඉන්න කවුරු හරි දක්ෂ නම් මේ කියලා දුන්නු ටික හොන්තටම ඇති රහත් ඵලයටපත් වෙන්න.
සාදු කිව්වට නම් වැඩක් නැහැ. ඈ මේක සාදු කියන්න වෙන්නේ අහපු ටිකට නෙමෙයි කරන ටිකට. ඕගොල්ලෝ කරනවා නම් ඒකට සාදු කියන සුදුසු. අහන්න නැත්නම් ඉතින් මේක වැඩක් නැහැ. පෙට්ටක මේ දාලා තියෙන යතුරක් නේ. ඒ නිසා හොඳට මතක තබා ගන්න මේ බණ පදය මම අද කියලා දුන්නේ අහලා පෙට්ටියේ දාලා ලොක් කරලා යතුරේනේ ගහගෙන හාල් ටික ගරන්න වලම් ටිකන් ටික හොදන්න රෙදි හොදන්න නම් නෙමෙයි. එබඳු දේ කරමින් දුකාමෝ යන ලෝකෙ මිදීම සඳහායි මේ යතුර. ඒ කියන්නේ හිත සත්ව පුද්ගල භාවයට සිහි වෙන වාරයක් ගානේ පුළුවන් තරම් සිහිපත් කරගන්න පුද්ගල භාවයට හිත කියවන්න නොදී පුද්ගල භාවයේ හිතනක නතර කරගන්න පුද්ගල භාවයට පෙනෙන තන නාම රූපය කියලා සිහි කරවන්න ඕනේ. ඒකයි මේ යතුර කියලා පෙන්නන්න. අමතක වෙලා පුද්ගල භාවයට සිහි කරගෙන යනවා. සිහි වෙලා යනවා. ආයෙත් මතක නෑ නෑ ඒක වැරදි. ආපහු හදාගෙන හදාගෙන යනවා. ආයෙත් අමතක වෙලා කෙනෙක් පුද්ගලෙක් කියලා සිහි වෙනවා. නෑ පුද්ගල භාවයට සිහි කරපු කර මල්ලි කියලා සිහි වුණා. ඒ සිහි වෙච්ච අරමුණක නෑ. එතෙන්ද කනබුන ආහාරයෙන් හැදුණු මේ වගේ කොටස් ටික අර වගේ ගලවල විමුම දාන්න. කෙස් ලොම් නියදස් ටික බලලා ඒ රූපයේ මේ චිත්තචෛතසිකට උපකාර වෙලා මෙබඳු දෙයක් නේද තියෙන්නේ. ඊට පස්සේ ওই විදිහට සිහි වෙච්ච කීප දිනාම සිහි කරනවා. ආයෙත් වැඩ කටයුතු කරනවා නැත්නම් සති නිමිත් ඉන්නවා. අමතක වෙලා යනවා ආයෙත් මතක කරනවා. අමතක වෙලා යනවා ආයෙත් මතක කරනවා. හිත පුද්ගල භාවයට සිහි කරනවා තමන් පිටිපස්සෙන් හදාගෙන යනවා. ඔහොම කරගෙන යනකොට පුද්ගල භාවයට සිහි වෙනවත් එක්කම නාම රූප දෙකක් තියෙනේ කියලා සිහි වෙන මට්ටමත් දෙක සමාන වෙයි. ඊට පස්සේ කාලයක් එනවා නාම රූප දෙකක් තියෙන්නේ කියන නුවණින්ම සිහි කරන්න පුළුවන් කාලය. ඇලෙන්නේ කැටෙන්නේ නැති. ඉතින් ඒ විදිහට තමයි මේ ලෝකෙන් එතර වෙන්න තියෙන්නේ. ඒ සඳහායි මේ දේශනාව ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එකතු කරගෙන දුකෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න. හැබැයි ජීවිතයක තියෙන දුක නැති වෙන විදිහට කෙලෙස් හේදිලා යන විශාල වතුර පාරක් වගේ දේශනාවක් එනකම් බලාගෙන ඉන්නවා නම් කවදාවත් දුකෙන් මිදෙන්න වෙන්නේ නැහැ. එහෙම දේශනාවක් නැහැ කියන එකත් මතක් කළා. මේ චූටි පදේ වුණත් අර්ථය පිළිපදවගෙන දුක ගෙවා ගන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ දේශනාව හේතු උපනිශ්‍රීම වේවා කියලා තාසෙන්චිනේ නෑ. ඕමම අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිත්‍ති ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන් ඒ වගේම පැවිදි ජීවිතයේ ඥාතිත්වයෙන් ආපවත්ති උදාළු ආචාර උපවත්තෙන් මහන්සිලා ඇතුළු සංඝ පිළිතුන් මහන්සියලා වගේම මේ ජීවිතයේ අපේ යම් තාක් ඥාතිගත සමයසින සිළු දිනාටත් මේ පින්වත් සිළු දිනාගේම මේ පරලෝකය සිළු ඥාතින්ට මේ පින් අපි අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා වන්තු ඥාතිනම් හෝතු ඒ වගේම මේ පින්වතුන්ට මේ වගේ කුසල ධර්ම සිද්ධ කරගන්නට වටපිටාව අවස්ථාව ලැබෙන්නේත් මහා සංඝරත්නයයි මේ කළා වූ සීලෝම කුසල ධර්මයන් රාහුල කුඩි හමුලට කශ්‍ය කුඩි හමුල ඇතුළු අරණ්‍ය ශේස්ත්‍රී සම සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ වගේ සියලුම මහා සංඝරත්නයට අපේ සියලුම සහෝදර ස්වාමීන් වහන්සේලාට සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාව චිර ජීවනයේ වෙත්වා. කරන කියන ශාසන මාමු කටයුතු සියල්ල දියුණු දියුණු කරගන්න ශක්තිය ලැබේවා. එවගේ ප්‍රාර්ථනා බෝධික මුතුන් වෙන සල්සිට්වා කළපින්වන දකරු සල්ත කියලා. එවගේ සිව් උපසින් අප උපස්ථාන කරන සියලුම දාරකාරකාදීන්ටත් සේනාසන ස්වාමීන් වහන්සේලාගේ දුක සපහ වේලා බලලා කටයුතු කරන
සියලුම සාදු ජන සිල් දෙනාටත් මේ සෑම දෙනාටත් මේ පින් උතුම් වජ්‍රාම නිර්වාණ සම්පති සාක්ෂාත් කරගන්නට හේතු පාරමිතාවක් වේවා. ඔම වන්දනා කරගන්නට අභිවාදන සීලිස නිච්ඡන්තා පචා චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම්බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති අතෝ නිබ්බාන සම්පත්ති විනාති සමිච්ච